දෙයක් සිදුවන්නේ අපේ ශේෂේ. අපි දන්නවා අවුරුද්දක් ඉස්සේ යුද්ධයක් වුණා. දැන් අපි ඔක්කොම සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු දෙනාම සාමයෙන් ජීවත් වෙනවා ඊට පස්සේ. මොකද ඒක අවශ්‍යම දෙයක්. මොකද අපේ දෙමළ අම්මලත් අපේ මුස්ලිම් අම්මලත් අපේ සිංහල අම්මලත් අපේ. අපි ඔක්කොම එක අම්මගේ දරුවෝ. ලංකා මෑණියන්ගේ දරුවෝ. මේ தત્ත්වය තබා ගැනීමටයි අපි සියලු දෙනාම උත්සාහ කළ යුත්තේ. මොන යම් කිසි විදිහකින් හරි මේ සාමය විඳිනවා නම් අපි ඒකට එරෙහිවිය යුතුමයි. අපි අහලා බලමු අපේ මේජර් අජිත් ප්‍රසන්න මැතිතුමාගෙන් මේ එතුමා කරන කතාවේදී එවැනි සාමයට තර්ජනයක් එල්ල වෙනවාද කියන එක අපි සොයා බලමු. ඒක ජනතාවට බාරයි. ඉතින් ආදරණීය මාධ්‍ය දරුවනේ, ඔයාලා බොහොම ස්තුතියි පැමිණීම ගැන. එම නිසා අපි අහමු දැන් මේජර් අජිත් ප්‍රසන්න මැතිතුමා එතුමා හමුදාවේ ඉපු කෙනෙක්. ඒ වගේ නීතිඥවරේ එතුමා අපට යම් යම් දේවල් ප්‍රකාශ කරයි. අපි බලමු මොනවද එතුමාගෙන් අපට අහන්න තියෙන්නේ කියලා. අජිත් ගරුතර මහ සංඝරත්නයන් අවසරයි. බොහොම ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය මීගස්වත්ත මැතිතුමාට මම සම්බන්ධව හැඳින්වීමක් කිරීම ගැන. අපේ ආරාධනාව පිට මෙහි පැමිණි විද්‍යුත් සමුද්‍රිත මාධ්‍ය නියෝජනය කරන සියලුම මාධ්‍යවේදී මහත් මහත්මිනි ඔබ සිලවත් දෙනාගේම අවසරයි. ඒ වගේම පැමිණ සිටින විද්වතුනි, මම නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික ආබාධිත නිලධාරියෙක්. මගේ යුද හමුදා ජීවිතයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරලා ලබාගත් අත්දැකීම් සහ යුද්ධෙදි තුවාල ලබලා අවුරුදු එකහමාරක් රෝහල්ගත වෙලා මං ලැබපු අත්දැකීම්. ඉන්පසුව රෝහලේදී පාඩම් කරලා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට 1997 දී මුහුණ දීලා, ඉන් අනතුරුව 2001 දෙසැම්බර් නීතිඥයෙක් ලෙස දිවුරුම් දීලා නීතිඥයෙක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදා නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේදී මම ලැබපු අත්දැකීම්. ඉන් අනතුරුව 2008 ජනවාරි ආබාධිත පදනම් මත ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම ගිහිල්ලා කීර්තිමත් නීතිවේදී වුණ අපාතරින් වියෝ වෙච්ච SL ගුණසේකර මැතිතුමාගේ කනිෂ්ඨ නීතිඥයෙක් ලෙසට උදලාගම කමිෂන් සභාව ඇතුළු මේ රටේ රණවිරුවන්ට එල්ල වෙච්ච විවිධ තර්ජනවලදී නොමිලේ නීති සහාය ලබා දීපු නීතිඥයෙක් ලෙසටත්, ඉන් අනතුරුව 2009 දකුණු පළාත් සභාව මැතිවරණයේදී පළාත් සභාවට රණවිරු මන්ත්‍රීවරයෙක් ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පත් වෙලා අවුරුදු පහක් තුළ පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස, දේශපාලනඥයෙක් ලෙස මම ලබාපු අත්දැකීම් මේ සියලුම කාරණා එකතු කරලා තමයි මම අද කතා කරන්නේ. මගේ මාතෘකාව මම ඉතාම කෙටියෙන් කතා කරන්නේ ජාතික ආරක්ෂාව අනතුරේ අපි කුමක් කරමුද කියන්නේ. ජාතික ආරක්ෂාව ගැන මම පොඩි බැලුවා විශ්වකෝෂයේ මොකද්ද කියන්නේ කියලා. මේ ගැන විවිධ විද්වතුන් විවිධ දේවල් කියනවා. නමුත් බොහොම සරල දෙයක්. ඒකේ ඉංග්‍රීසි මෙන්න මෙහෙම කියනවා, National Security is a concept that a government along with its parliament should protect the state and its citizens against all kind of national crisis through a variety of power projections such as political power, diplomacy, economic power, military power and so on. ඒක සරල භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරොත් දේශපාලන බලය, හමුදා බලය, රාජතාන්ත්‍රික භාවය, ආර්ථික බලය වැනි විවිධ වූ බල ව්‍යාපෘතීන් හරහා සියලුම ආකාරයේ ජාතික ආපදාවන්ගෙන්, ව්‍යසනයන්ගෙන් යම් ආණ්ඩුවක් හෝ රජයක් සිය පාර්ලිමේන්තුව සමග රාජ්‍ය හා එහි පුරවැසියා ආරක්ෂා කිරීම ජාතික ආරක්ෂාව නැමැති සංකල්පය. එහෙමයි කියන්නේ. හරි. එතකොට අපේ රට ගත්තොත් අපේ රට ඒකීය රටක් කියන එක විවස්ථාවේ සඳහන් වෙනවා. ඊළඟට අද අපි කතා කළ යුත්තේ මෙන්න මේ කියන සංකල්පයට තර්ජනයක් එල්ල වෙලා ඇති කෙනෙක්. මෙන්න මේ කියන සංකල්පය. අපේ රටේ එහෙම නැත්නම් රාජ්‍යයට සහ පුරවැසියාට එරෙහිව ආරක්ෂාව, රටේ ආරක්ෂාව පැත්තෙන් තර්ජනයක් තියෙනවද? ආර්ථික බලය පිරිහීමකට ලක් වෙන තර්ජනයක් තියෙනවද? දේශපාලනික වශයෙන් අපිට එරෙහි තර්ජනයක් තියෙනවද? ඒ වගේම ඩිප්ලොමසි, එමත් නැත්නම් රාජතාන්ත්‍රික මැදිහත් වීම වලින් අපේ රටට තර්ජනයක් තියෙනවා කියන කාරණා මම කියන්නේ. මම මේවට උත්තර දෙන්න ගොඩක් වෙලාවක් තුන ඉතාලම කිටින් ගියොත් ඔව්, මේ වෙලාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබෙනවා. මම පැහැදිලි කරන්නම් එකින් එක ඒ කොහොමද කියලා. ඔබ දන්නවා
විවිධ වූ චෝදනා තිබුණත් විවිධ වූ චෝදනා අපවාද හොරකම් මැරකම් ගැන විවිධ වූ චෝදනා තිබුණත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට පත්වෙච්ච 2005 වසරේ නොවැම්බර් එහෙම නැත්නම් අග සිට 2014 2015 ජනවාරි 9 වෙනිදා වෙනකන් උදේ වෙනකන් මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරා. මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරා. ඒක අපි පිළිගන්නට ඕනේ. ඒ වගේම මේ රටට රාජ්‍යතාන්ත්‍රික ලෙස බලෙන් මැදිහත් වෙන්න කිසිම කෙනෙකුට ඉඩ දුන්නේ නැහැ. ඇමරිකානු, එංගලන්ත, එහෙම නැත්නම් ප්‍රංශ, ඔය කුචිනලාව, මිලිබෑන්ලාව කාටවත් රාජ්‍යතාන්ත්‍රික ලෙස අපේ රටේ ඒකීයභාවයට, අපේ රටේ ආරක්ෂාවට මැදිහත් වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වගේ තමයි ආර්ථික පැත්තෙන් ගත්තොත්, ආර්ථික බලයේ පැත්තෙන් ගත්තොත් ඒ කාලේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් අපිට තර්ජනය කරද්දි චීනය ප්‍රමුඛ ආසියාතිකු ආර්ථිකයෙන්, ආසියාතික ආර්ථිකයෙන් ඉවත් වෙලා බටහිර ආර්ථිකයට නැඹුරු වන්න කියලා අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට හයියක් තිබ නැහැ. මගේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කියලා ඒ මතයේ ඉන්න. හරි. එතකොට ඒ සියලුම දේවල් අරගත්තන් පස්සේ රාජ්‍ය සහ පුරවැසියා ආරක්ෂා කරන්න දේශපාලන බලය, ඊළඟට අපි කියනවා රාජ්‍යතාන්ත්‍රික භාවය, රටේ ආරක්ෂාව, මේ ආර්ථිකය, මේ සියලු දේම එක්තැන් කරලා රාජ්‍ය සහ පුරවැසියා ආරක්ෂා කරන්න මහින්ද රාජපක්ෂ රජය දැවැන්ත කාර්යභාරයක් කරා. දැන් මම කියන්නේ 2015 ජනවාරි 9 සිට අද වෙනකොට මේ හැම අංශයකින්ම එකින් එක ජාතික ආරක්ෂාව පිරිහිමින් යනවා. හරි. දැන් මම ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට වැඩි ඈතට යන්නේ නැතුව මේ අවුරුද්දේ සැප්තැම්බර් 24 ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේදී අපේ විදේශ ඇමතිතුමා මංගල සමරවීර ඇමතිතුමා ප්‍රමුඛ අපේ රාජ්‍ය දූතයින් ඇමරිකානු ඒකාබද්ධ යෝජනාව පිළිගැනීමෙන්ම රාජ්‍යතාන්ත්‍රික ලෙස බටහිරට ඔළුව පාත් කරලා 2-3 නැමිලා ඉවරයි. ඒ මගින්ම අපේ ඒකීයභාවය අපි නැති කරලා ඉවරයි. හරි. ඒකේ මම දීර්ඝ ලෙස කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඔබ දන්නවා ඒ යෝජනාවේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා මොනවද අපි කරන්නට යන්නේ. මම අපි හිතමු ඒක සඳහන් නොකර ක්‍රියාකාරී පළවෙනි වගන්තියෙන්ම අපි පිළිගන්නවා ඇගයීමක් සහිතව ශ්‍රී ලංකාව පිළිගන්නවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වෙච්ච 25 වන යෝජනා එහෙම නැත්නම් රිසලූෂන් එක අනුව පරීක්ෂණයක් පැවැත්වුවා ලංකාවේ අවසාන කාලයේ යුද අපරාධ සම්බන්ධව සහ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඒ කුමාරයා 30 වන සැසිවාරයේදී ඒක එළිදක්වලා ඔහු වාර්තාවක් ඉදිරිපත් කරනවා පිටු 200 ගානක දීර්ඝ වාර්තාවක් මෙන්න මේ වැරදි කරලා තියෙනවා කියලා. එතකොට ඒක කියනවා අපේ හමුදාව යුද අපරාධ කරා, war crimes, ඊළඟට crimes against humanity, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ අපේ හමුදාව කරා. ඊළඟට ඒකේ හොඳම දේ තමයි මේ කුමාරයාගේ සයිද්රාදල් හුසෙයින් කුමාරයාගේ වාර්තාවේ ඔහු සඳහන් කරනවා මම සාක්ෂි ගත්තේ දරුස්මාන් වාර්තාව. එතකොට වෙන විදිහකින් කුමාරයා පිළිගන්නවා. එතකොට කුමාරයාගේ වාර්තාව අපි පිළිගන්නවා. කියන්නේ අපි දරුස්මාන් වාර්තාව සහ කුමාරයාගේ වාර්තාව දෙකම පිළිගන්නවා. එතකොට ඒක ඇගෙයිමක් එක්ක කරන්නේ. ඇගෙයිමක් අපි අගය කරනවා කියලා තමයි කියන්නේ with respect. එහෙමයි කියන්නේ. ඒක තමයි වෙන්නේ. එතකොට ඒක මගින්ම අපි පටන් ගන්නකොටම සටන පරාදයි. මොකද්ද පටන් ගන්නකොට සටන පරාදය කියන්නේ? ඒ කියන්නේ අපි දැන් මේ යුද අපරාධ අධිකරණයක් ගෙනහැල්ලා නඩු වහලා විසඳන්නට කලින්ම අපි පිළිගෙන තියනවා අපි යුද අපරාධ කරා, මනුෂ්‍යත්වයට හිරි වැරදි කරා. හරි. ටිකක් නෙමෙයි. ඒ කියන්නේ මේ උතුරේ ජනතාවට, වන්නියේ ජනතාවට අවසන් මෙහෙයුම කාලේ කෑම දුන්නේ නැහැ අපි. බෙහෙත් ලන්න දුන්නේ නැහැ. බඩගින්නේ මැරෙන්න සැලැස්සුවා. ස්ත්‍රී දූෂණ කරා. හිතාමතාම ජනතාවගේ ඔළු ගෙඩි වලට බරපතල අවි වලින් වෙඩි තියලා ඒගොල්ලෝ මැරුවා, සමූල ඝාතනය කරා. මේ යෝජනා තමයි මේ කියන්නේ. මේවා ඔව්. ඒක අපි පිළිගන්නවා කියන මට්ටමින් තමයි එදා මංගල සමරවීර ඒකාබද්ධ යෝජනාවට අස්සම් කරේ. ඒක ඉතාම කනගාටුදායක දේ තමයි මේ දක්වා ඉතිහාසයේම
තමන්ට එරෙහිව තමන්ගේ රටට එරෙහිව තමන්ගේ හමුදාවට එරෙහිව බරපතල ගණයේ චෝදනා ලැබපු කිසිම රටක් ඒ චෝදනා සියල්ල පිළිගන්නේ නැහැ. උදාහරණයක් ඉස්රායලයේ ගත්තොත්, රුසියාව ගත්තොත් මොනම අවස්ථාවකදීවත් ඒක පිළිගන්නේ නැහැ. ඉස්රායලයේ ඉස්රායල් විරුද්ධ යෝජනා තියෙනවා විරුද්ධව. හැබැයි ඉස්රායලයේ පිරියාගෙන නැහැ. ගාසා තීරයේ අපි මුස්ලිම් ජනතාවට එහෙම නැත්නම් කරදර කරන්නේ කිසිම අවස්ථාවක පිළිගන්නේ නැහැ. හරි. හැබැයි අපි පළවෙනි වතාවට ඒක පිළිගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඒකේ ඒ යෝජනාවෙන්ම අපි පිළිගන්නවා ලංකාවේ මානව හිමිකම් කවුන්සිලයේ කාර්යාලයක්, ස්ථිර කාර්යාලයක් අපි ආරම්භ කරනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ අතුරුදහන් වීම පිළිබඳ කොමිසමේ කාර්යාලයක් අපි ස්ථාපිත කරනවා. හරි. ඊළඟට අපි යුද අපරාධ පිළිබඳව නඩු විභාග කරන යුද අපරාධ මහා අධිකරණයක් ලංකාවේ පිහිටවනවා. අධිකරණ ක්‍රියාවලියක් පටන් ගන්නවා, මෙකැනිසම් එකක්. එහෙම කියලම අපි පටන් අරගෙන අත්සන් කළා ඉවරයි. ඒ වගේම අපි පිළිගන්නවා අපේ හමුදාවේ අය රණවිරුව අපරාධ කරා. ඒ අපරාධ අධිකරණ ක්‍රියාවලියකින් ඔප්පු කරන්න බැරි වුණත් ඒ අයට චෝදනා තියෙනවා නම්, අභ්‍යන්තර පරීක්ෂණයකින් යුද හමුදාව තුළ ඒ පරිපාලන ක්‍රියාවලියක් මගින් මේ අයව අස්කරන්න, එයාට විරුද්ධව විනයානුකූලව කටයුතු කරලා එයාව අස්කරන්න එළියට දාන හමුදාවෙන් අපි පිළි අරගෙන තියෙනවා. දැන් මම කියන්නේ එතකොට මේකක්ද රාජතාන්ත්‍රික වශයෙන්? දැන් මෙතනදී අපි ඔළුව නමලා ඉවරයි. ඊළඟට පටන් ගන්නකොටම අපි පරාද වෙල ඉවරයි. ඊළඟට මේ පටන් ගන්නකොටම අර ගෞරවයෙන් ඉහළට ඔසවා තැබිය යුතු රණවිරුවන්ගේ ආත්ම ශක්තිය, ආත්ම ධෛර්යය කඩලා බිඳ දමලා සුණු විසුරු කරලා ඉවරයි. මම කියන්නේ පටන් ගන්න. ඊළඟ කාරණේ තමයි මේ සඳහා කවුද මංගල සමරවීර අමෙතුමාට අවසර දුන්නේ? කවුරුවක්වත් නැහැ. දැන් මේගොල්ලෝ කියනවනේ අපි ලිච්ඡවි පරපුරෙන් පැවතගෙන ආයි කියලා. ලිච්ඡවි ඒ කියන්නේ සමගිව අසුන් ගැනීම, සමගිව සාකච්ඡා කිරීම, සමගිව තීන්දුව తీරන ගැනීම, සමගිව නැගිටලා විසිර යාම. ඒකනේ ලිච්ඡවි ප්‍රතිපත්තිය කියන්නේ. කොයි ලිච්ඡවි? එතකොට තමන්ගේ පාර්ලිමේන්තුවට කියන්නේ නැතුව, මිනිස්සුන්ට කියන්නේත් නැතුව දිනිවා කවුන්සලයට ගිය මංගල සමර වීර මෙන්න මේක පොරොන්දු වෙනවා, එකඟ වෙනවා. ඉතින් එහෙනම් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙන්නේ. කොහොම මේ ගැන කතා කරන කවුරු? හරිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට විරුද්ධව, ඔහුට විරුද්ධව මේ වන විට අනිවාර්යයෙන්ම අපි කියනවා මේ දෝෂාභියෝගයක් එන්න ඕනේ. දෝෂාභියෝගයක් එන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ. කොහොම නෑ, එහෙම එකක් නෑ. හරි, මම මේ කියාගෙන යන්නේ ඒ කාරණේ. එතකොට එතනින් ඒ පටන් ගත්ත ක්‍රියාවලිය, ඒ යෝජනාව මම දිගට කියාගෙන යන්න වෙලාව නැති වෙන නිසා, නමුත් ඒකේ එකින් එක දැන් ක්‍රියාත්මක වෙගෙන යනවා. දැන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට එක්නැලිගොඩ, ප්‍රදීප් එක්නැලිගොඩ කියාගන්නා මාධ්‍යවේදියාව අතුරුදහන් කළා මැරුවයි කියලා අපේ ගිරිතලේ බුද්ධිංශයේ අපි කියනවා තුන්වන බුද්ධි බලකායේ නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු තවත් 3 දෙනෙක්. ඒ කියන්නේ කර්නල් සම්මි කුමාරරත්න, කර්නල් ප්‍රබෝධ ශ්‍රීවර්ධන, ඊළඟ පස්සේ මාණ්ඩලික සරේන් රාජපක්ෂ, කෝප්ලර් රූපසේන සහ කෝප්ලර් විනීප්‍රියන්ත උපසේන කියන බුද්ධි බලකායේ නිලධාරි 2 දෙනෙක් සහ සෙසුනිලීන් 3 දෙනෙක් 5 දෙනෙක්ව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නවා. අපේ CID එක, රහස් පොලිසිය. එහෙම අත්අඩංගුවට අරගෙන පළවෙනි වතාවේ මාස 3ක් මේගොල්ලන්ව රැඳවුම් බාරේ, හරි අපිට කියනවා ඩිටෙන්ෂන් ඕඩර්ස් කියලා, රැඳවුම් බාරේ මේ අයව රඳවාගෙන තබාගෙන පසුව අපේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස මැතිතුමා සහ රනිල් සමරසූරිය කියන ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්මයා මැදිහත් වෙලා අභියාචනාධිකරණයේ නඩුවක් දානවා. අපි කියන හේබියස් කෝපුස්, එහෙම නැත්නම් හේබියස් කියන්නේ පමුණුවන්, කෝපුස් කියන්නේ ශරීරය, එහෙම නැත්නම් ශරීරයේ පමුණුවන්. මේ අය අපි දන්නේ නැහැ, මේ ඥාතින්ට මේ අය හම්බෙන්න බෑ, ඥාතින් දන්නේ නැහැ මේ අය රඳවාගෙන තියෙන කීයද. අභියාචනාධිකරණයෙන් ඉල්ලනවා මේ අය ඉදිරිපත් කරන්න කියන්නේ මේ අත්අඩංගුවට ගත්ත කට්ටිය. ඉන්නනතුරුව මේ නඩුවේ නියෝගය දෙන්නට කලින් තමයි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට මුලින් පළවෙනි නිලධාරි 2000 සහ කෝප්‍රල් රාජපක්ෂවත්, පසු අවස්ථාවක කෝප්‍රල් රූපසේන සහ විනීපියන්ත උපසේනව අධියර දෙකකදී ඉදිරිපත් කරන්නේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට. මොකද අර නඩුව කැරකිලා ආවොත් ඒ නඩුවේ නඩු විභාගයේදී ආණ්ඩුවට අවාසි වෙයි, රහස් පොලිසියට අවාසිදායක වෙයි, තොරතුරු උත්තර දෙන්න කටන්තර නැති වෙයි කියන හේතු මත තමයි ඉදිරිපත් කරන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය එක්නැලිගොඩ අතුරුදහන් වීම පිළිබඳව පරීක්ෂණය කරන ඒ අධිකරණයට. එහෙම කර තාමත් ඒ හේබියස් කෝපුස් නඩුව ඉවර නැහැ. ජනවාරි 17 මට මතක හැටියට විභාගයට ගන්නවා. දැන් ඔය අතර වාරේ
මේ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී කියලා ශේෂාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙස්සමක් ගොනු කරනවා. ජනාධිපතිච මනෝහරිදී සිල්වා මහත්තයා එකට පෙනී හිටිනේ. නමුත් ඒ නඩුව යම්කිසි තාක්ෂණ දෝෂයක් නිසා මාර්තු මාසෙට කල් ගිහිලා තියෙනවා. ඒ කියන්නේ මාර්තු මාසෙ වෙනකන් ශේෂාධිකරණය තීන්දුවක් දෙන්නේ නැහැ මූලික අයිතිවාසිකම් කඩ වෙලා දෙනවා නැත්නම් අප දෙන්න ඕනද කියන කාරණා ගැන. හරි, ඊළඟට පෙබරවාරි මාසේ පළවෙනිදා තමයි මහාධිකරණයේ අවිස්සාවල මහාධිකරණයේ මේ අයගේ අපාය දුම්පත කැඳවන්නේ. මට මන් දන්න පරිදි සලකා බලන්නේ නෙවෙයි, කැඳවන්නේ. කැඳවීම දිනයක් තියෙන අපාය දුම්පතට කෝලින් ඩේට් එකක්. හරි, හරි, අපාය දුම්පතට සපෝට් කරනවා කියලා අපි කියනවා කරුණු ඉදිරිපත් කරන දවස නෙවෙයි. ඉතින් තව කවදා වෙයිද මේ අයට අප ලබා දෙන්නේ? අප ලබා දෙන්න අවස්ථාවක් ගන්න. අවම වශයෙන් තව මාස 3කට 4කට එහාට යනවා. දැන් මම කියාගෙන යන්නේ මේ අත්අඩංගුර අරගත්තේ ත්‍රස්තවාදී වැලැක්වීම පරතරදී. මේක මේ අපි මුළු ජාතියක් විදියටම අපි කනගාටු වෙන්න ඕනේ, අඬන්න ඕනේ, වැළපෙන්න ඕනේ. මේ දක්වා අපිට අපි අපෝසත් වුණා ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත යටතේ මේ රණවිරු අත්අඩංගුවත් කොහොමද කියලා අහන්නේ. මම බොහොම කනගාටු වෙනවා අපේ පාර්ලිමේන්තුවේ මහා ලොකු මේ මානව හිමිකම් විශාරදයින් ඉන්නවා, රට ගැන ආදරය කියන අය ඉන්නවා, 56 දරුවෝයි කියනවා, මැදමාවතේ වීරයෝයි කියන මේ කට්ටිය පාර්ලිමේන්තුවේ මේ ගැන සටනක් කරන්නේ නැහැ. අපිට බලාගෙන ඉන්න වෙරිකමට තමයි අපි මේ මව්බිම වෙනුවෙන් රණවිරුව සංවිධානය විසින් මේ දෙසැම්බර් මාසේ 7 වෙනිදා මේ රණවිරුව අධිකරණයට ගෙන එන දවසේ මහේස්ත්‍රාත් අධිකරණයේ තහනම් නියෝගයක් තිබියදී වලකන්න උද්ඝෝෂණ කරන්න එපා කියලා අපි උද්ඝෝෂණය කරන හෝමාගම මහේස්ත්‍රාත් හෝමාගම නගරේ. ඉන් අනතුරු ඒක ඉදිරියට ගෙනලා අපි කෝපල අපි කර්නල් ප්‍රබෝධ සිරිවර්ධනගේ පියා එතුමා මෙතන ඉන්නවා, මෙතන මේ පැත්තෙන් දෙවිනියට ඉන්න එතුමා කර්නල් ප්‍රබෝධ සිරිවර්ධනගේ පියා සහ කර්නල් ශාමි කුමාරරත්නගේ නැගණිය තරංගා එක්ක මම අභියෝගාත්මක ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියෙනවා. මම දන්න තරමින් මේ ඉතිහාසයේ සාමාන්‍යයෙන් අපේ අපරාධ නඩුවකදී අප ගන්නට පෙර ඥාතීන් ප්‍රවෘත්ති සාකච්ඡාවට වාඩි වෙලා නැහැ. ඒ මොකද වෙනත් විදිහකින් කියනවා නම් මේක අධිකරණයට බලපෑමක් කියලා නිර්වචනය කරන්න පුළුවන් කෙනෙකුට අර්ථ දක්වන්න පුළුවන්. එතකොට ඒකම නුසුදුසුකමක් වෙනවා. ඕගොල්ලෝ මේ ප්‍රවෘත්ති සාකච්ඡා තියලා අපිට බලපෑම් කරන්න ආවේ කියලා අධිකරණයෙන් කියන්න පුළුවන්. එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවේ රජ නීතිඥවරයා කියන්න පුළුවන් මහාධිකරණය. ඉතින් ඒ අභියෝගය තියාගෙන අපි ආවා. ඒ අභියෝගය තියාගෙන අපි ආවා. ඊට පසුව අපි කොට්ටාවේ 17 වෙනිදා දෙසැම්බර් 17 නැවත නඩු විභාගයේ තිබ්බ දවස අපි කොට්ටාවේ නැවතත් උද්ඝෝෂණ කරලා ලොකු සෙනඟක් හිටියේ නෑ. ලොකු සෙනඟක් හිටියේ නෑ. හැබැයි මේ වෙනකොට අන්තර්ජාලයේ මෙතුමා මේ උසගෙන ඉන්න බෝඩ් එක මගේ පුතා බුද්ධ්‍යාංශ මගේ පුතා අත්‍යවශ්‍යවාදීද කියලා මෙහෙම මේ ඒක යනවා. දැන් අද අන්තර්ජාලයේ සවිභාවකාශයේ විකාශන වෙනවා. ඒක හරි සංවේදී. ඒ වගේම ගර්නල් මේ ශම්මි කුමාරරත්නගේ නැගණිය එහෙම වගේම බෝඩ් එකක් උසගෙන ඒකත් යනවා. ඒක ඒ නිසා අරගල වලට සෙනඟ දහස් ගණන් ඕනේ නැහැ. අරගල තනියම කරන අරගල තියෙනවා, දෙන්න තුන් දෙනා කරන අරගල තියෙනවා. අපි ඒ අරගලේ කර කොට්ටාවේ ඉන්න අනතුරුව අපි ඊට පසුව මම මේක කියන්න ඕනි තාම පැහැදිලිව. මම ගියා මේ දෙදෙනා බලන්න, මේ පස්සෙනා බලන්න. ඒ බලන්න ගිය වෙලාවක මට කතා කරන්න ලැබුණා කර්නල් ශමි කුමාරරත්නට, කර්නල් ප්‍රබෝධ සිරිවර්ධනට, කර්නල් රූපසේනට, ඔය මේ කෝපල් රූපසේන, මේ උපසේන, මේ අයට කතා කරන අවස්ථාව ලැබුණා. මේ අය වරින් වර හම්බෙලා බංකුවට කියපු කතා වලින් මම හවුල ගත්ත ටික මම මතකේ තියාගෙන මේ පුංචි සටහනක් යොදලා මම ගලප්ප ගත්තාම කාරණේ මහා භයානකයි. ඒගොල්ලෝ කියූප එක තමයි මුලින්ම අත්අඩංගුවට ගත්ත අපෙන් සාජන් මේජර් රම්බණ්ඩා. සාජන් මේජර් රම්බණ්ඩට බලපෑම් කරලා මානසිකව වට්ටලා ඔහුව රජයේ සාක්ෂිකාරය කරගත්තා. කොහොමද? අපරාධ නඩු විධාන සංග්‍රහය 127 වගන්තිර 90 ඒකේ කියනවා මහේස්ත්‍රාත් තුමා වෙත යම්කිසි සැකකරුවෙක් ඇවිල්ලා අපරාධෝච්චාරණයක් අපරාධයක් සම්බන්ධව ප්‍රකාශයක් කළොත් ඒ ප්‍රකාශයට අත්සන් කරපු ලේඛනයක් සහිතව ඇවිල්ලා මහේස්ත්‍රාත්තුමා ඉදිරියට ඇවිල්ලා ප්‍රකාශයක් කරු මහේස්ත්‍රාත්තුමා ප්‍රශ්න කරනවා ඔබ කියන්නේ මේ ස්වාධීනවද ඔව් කියලා ප්‍රකාශ කරොත් මහේස්ත්‍රාත්තුමා සැහැමකට පත් වුණොත් ඒ ප්‍රකාශය පිළිබඳව එතුමා ගාව ලේඛනයක් තිබෙනවා මා ඉදිරියටදී අපරාධෝච්චාරණයක් කරා සැකකරු ඒක මම කිසිම බලපෑමකින් තොරව කරපු එකක් කියලා මම පිළිගන්නවා කියලා අත්සන් කළා සීල් එක ගත්තාම ඒක පාවිච්චි කළ රජයේ නීතිඥාට එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරියට පුළුවන් අදාළ පුද්ගලයා රජයේ සාක්ෂිකරුවෙක් කරා ඔහු අපරාධයට සම්බන්ධද නොවේද කොයි තරමට සම්බන්ධද කියන කතාව නෑ. ඔහුව නිදහස් කළා රජයේ සාක්ෂිකාරයෙක් කරනවා. දැන් මේ කියන මහා සාක්ෂි තියෙනවයි කියන මෙම නඩුවේ මේ රම්බණ්ඩ සාජන් මේජර් රම්බණ්ඩට බලපෑම් කළ 127 වන ගන්තින් රජයේ සාක්ෂිකාරයෙක් කළා තමයි ඔහුගෙන් යම් තොරතුරු ගන්න. ඔහු ඉතින් කටට එන දේ කියනවා. ඇත්තම කියනවා නම් මම කියනවා බය නැතුව මේ CID ගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
මේ ශානි අබේසේකර, ඒ වගේම IP ප්‍රේමතිලක, සාජන් මෙන්ඩිස් මේ කියන තුන්දෙනාගේ ප්‍රධානත්වයෙන් දීර්ඝලස බලපෑම් කරලා ගත්ත ප්‍රකාශයක්. ඔහු ඉතින් ඒකට ඔහු අස්සම් කළා තියෙනවා. හැබැයි අද වෙනකොට ඒක විහිළුවක් බවට පත් වෙලා තිබෙනවා. මොකද ඔහු කරපු ප්‍රකාශය ඔහුටවත් ඔප්පු කරගන්න බෑ. ඔහු කරපු ප්‍රකාශය ස්වාධීන වෙනත් සාක්ෂි වලින් ඔප්පු කරගන්න බෑ. හැබැයි අද මම හරි කනගාටු වෙනවා. අපේ වික්ටර් අයිවන් කියන්නේ අපි බොහොම අගය කරන මාධ්‍යවේදී, මම මාධ්‍යවේදීන්ට අගෞරව කරන්නේ නැහැ. හැබැයි එතුමා මේ එතුමාගේ රාවේ පුවත් පතේ පළ කරනවා ඔහු එතන හිටියා වගේ. වික්ටර් අයිවන් උත් ඉඳලා තියෙනවා ඒ ඔය අත්නැලිගොඩ වත්තරමුට ගන්න වෙලාව, පැරගත්ත වෙලාව අතුරුද. මොකද ඔහු කියන්නේ මෙහෙම, ඔහු කියනවා එලිදරව් වී තිබෙන කරුණ, ඔහු කියන මේ අපරාධකාරයන්ගේ රාජ්‍ය කියලා එක්නෙලිගොඩ පැහැරගෙන ගිරිතලේ හමුදා කඳුරට ගෙන යාමෙන් පසු ඔහු ප්‍රශ්න කිරීම සඳහා බාර දී ඇත්තේ එම හමුදා කඳුරේ සාජන් මේජර් රම්බණ්ඩාට. ඒ බව එම සාජන් මේජර්වරයාට පිළිගෙන තිබිය. ඔහු පිළිගෙන තියෙනවා 107 පිළි අරගත්තා කියන දෙන ලියුමට අසං ගන්නවානේ. එම සාජන් මේජර්වරයා ප්‍රකාශ කර තිබෙන ආකාරයට ඔහු එක්නෙලිගොඩගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඔහු නිපදුවායි කියන විරුද්ධ තැටිය ගැන හා ඔහුගේ රාජපක්ෂ පවුල් ගහගෙන පමණයි. ඒ හැර LTT ගැන එක්නෙලිගොඩගෙන් කිසිදු ප්‍රශ්න කිරීමක් කර නැත. ඉඳ පෙනෙන්නේ එක්නෙලිගොඩ LTT සම්බන්ධ පුද්ගලයෙකු ලෙස හමුදා බුද්ධියංශයේ පවා නොසලකපු බවයි. වික්ටර් අයිවන් එක්නෙලිගොඩ හොඳ සාන්ත දාන්ත පෝස්පැටියෙක් කරලා ඔහු මේ මානව හිමිකම් ගැන කතා කරපු කෙනෙක්. මෙයා මේ LTT සම්බන්ධ නැහැ කියලා ප්‍රකාශ ඔහු සුද්ධ කරනවා. වික්ටර් අයිවන් මහත්තයාට මම කියනවා, අනේ මහත්තයා ඔබතුමාගේ මාධ්‍ය කලාවට මම හරි ආදරේ. හැබැයි මේ වගේ ප්‍රකාශ කරන්න එපා. ඔබතුමා එතන අත්අඩංගුවට ගන්න වෙලාව හිටියෙත් නැහැ, රඳව ගන්න වෙලාව හිටියෙත් නැහැ. මොනම අවස්ථාවක් නැතු මේ රම්බණ්ඩගේ ප්‍රකාශය, සානි අබේසේ කරලා බලෙන් ගත්ත ප්‍රකාශය වික්ටර් රයිවල් පිළිගන්නේ. හැබැයි අපි පිළිගන්නේ නැහැ. හැබැයි අපි පිළිගන්නේ ඇයි? හේතුවක් තියෙනවා. අර නම කියන්නේ නමෙන් කොණ්ඩයා කොට මම කොණ්ඩයා කියන වචනේ සමාවන්න මම ඒ සහෝදරයාට කොණ්ඩයා කියලා කියන්න ඕනම කොණ්ඩයා ගුවන් තමයි දන්නේ. ඉතින් මේ කොණ්ඩයා කියන ගත්තනේ මේ CID ප්‍රකාශය. කොණ්ඩයා කියනවානේ කොහොමද මං ජනේලෙන් නේ දොරේ අරගෙන ආපු හැටි, මං කොහොමද දැරිවිය කර තියාගෙන ගිය හැටි, දූෂණය කරපු හැටි, ඇඳුම් ගලවපු හැටි, මේ ඔක්කොම තියෙන මේ ප්‍රකාශය. ඒක ඒ දවස්වල මාධ්‍ය හරි ලස්සනද ඔබතුමාලා කොයිතරම් රසවින්දනයක් අපිට ලබා දුන්නාද? මේ හොඳ සම්දර්ශනයක් නේද? හැබැයි ඒක ඉවර වෙලා මෙන්න DNA පරීක්ෂණය තහවුරු වෙනවා. කොණ්ඩයා මේකට සම්බන්ධයක් නැත. එතකොට කොණ්ඩයාට ගහලා එයා කියන මාධ්‍ය සාකච්ඡාවදල මට්ටක් ගැහුවා. මට්ටක් ගහලා බලපෑම් කළා, මට අස්සම් කරනවා, මං අස්සම් කර බලයි. ඔච්චරයි. හැබැයි DNA පරීක්ෂණ නැති වුණේ නැත්තම් කොණ්ඩයා අද DIG වාසුගුණවර්ධන වගේ මරණ දඬුවම ලැබෙනවා. හරිනේ? ඒ ලස්සන සාක්ෂි දෙක තුනක් එකතු කළ දැම්මම හරිනේ. එතකොට ඒ වගේම අර අනිත් තරුණයා කොණ්ඩේ කපලයි කියලා. කොණ්ඩේ තිබුණා. හැබැයි මේ කේස් එක නිසා කොණ්ඩේ කැපුවා. ඒ නිසා මේ කොණ්ඩේ කැපුවේ යාගේ ස්වරූපය වෙනස් කරන්න කියලා එයාවත් අත්තරම් ගන්නවා. එයාවත් අත්තරම් ගිරන අරගෙන ගහන තාප්පට්ටෙන් මේ මිනිස්සුත් ඕකට සම්බන්ධයි කියලා ඇතුලේ. තරුණේ කත්තරම් ගිරන අවුරුදු 17ක මේ ලිංගික දර්ශනය ඇතුළත් මොනවා හරි තමන්ගේ මේ දුරකථනයේ තිබුණා කියලා. ලැප්ටොප් එකේ. දැන් ඒ කියන්නේ ලිංගික දර්ශනය ඇතුළත් මොනවා හරි තිබ්බනම් මිනිමරුවෙක් කියන්නේ. එහෙමනේ කියන්නේ. මිනිමරුවෙක් විතර නෙවෙයි. සේයා සදෙව්මිගේ මිනිමරුවා. කොහොමද කියන්නකො මේ අනුමිති? කොහොමද මේ CID එක ඇවිල්ලා තින්නේ? මේ තීන්දුව తీරන වලට කොයිතරම් බොළඳද කියලා බලන්න. මේ අය. ඉතින් මෙහෙම CID එකක් තමයි මේ පරීක්ෂණය කරන්නේ. එතකොට ඒ CID එක විමර්ශනය කරලා අවසානයේ සාමාන්‍ය කෙනෙක් අත්අඩංගුවට ගන්න. හැබැයි රම්බණ්ඩා ඇතුළු මේ අයව අත්අඩංගුවට අරගත්තන් පස්සේ රම්බණ්ඩාගේ අපරෝධා මේ 127 ප්‍රකාශය මත තමයි නඩුව යපෙන්නේ. ඉතින් මොකද්ද මේගොල්ලෝ කළ දෙන විමර්ශනය? ඒ විමර්ශනය තිබන්න සාක්ෂි ඉදිරිපත් කරනවා. දැන් මාස 6කට ආසන්නයි. තාම චෝදනා පත්‍රයක් නැහැ. තාම බී වාර්තාවකින් යන්නේ. පසුගිය නඩුවේදී මම මතක් කර දෙනවා, ඇත්තටම 7-9 ඔව් 9 වෙනිදා තිබ්බ නඩුවේදී රජයේ නීතිඥයාට දැඩි ප්‍රකාශයක් කරනවා. අර මේ විත්තිය නීතිඥවරයා ජනාධිපති අනිල් දසිල්ල මහතා, එතුමා කියනවා අධිකරණයේදී මෙම නඩුවේ 296 වගන්තියෙන් චෝදනා කරලා තියෙනවා. බී වාර්තා විදින චෝදනාව සාක්ෂි තියෙනවා කියලා. 296ගේ මිනිමරුම. මිනිමරුමක් තියා පැහැර ගැනීමටවත් සාක්ෂියක් නැහැ බී වාර්තාවේ. මේ එතුමා කියන අනිල් දසිල්ල මහතා කියන්නේ. ඒ නිසා අපි කියනවා අප දෙන්න. එහෙම නැත්නම් මේ මහත්තුරු කියනවා CID එකට එන්න කියලා පස්සේ විතර. දෙසැම්බර් 5 CID එකට යනවා මේ සන්ධ්‍යා කුමාරි. ගියාම වෙනදා හෝලිමේ ඉඳලා දාඩිය දාලා එපා වෙනකන් ඉඳලා අතුලට ගිහලා මහත්තයා විනාඩි 5ක් බල්ලා ඉන සන්ධ්‍යා කුමාරිව පිළිගන්නවා සාජන් මෙන්ඩිස් ගේට්ටුව ඇතුළට. ගේට්ටුව ගාවට ඇවිල්ලා එන්න නංගි කියලා. එකගෙන යනවා
ශානි අබේසේකරගේ නිල කාර්යාලයට ගිහිල්ලා වාඩි වෙනවාම ශානි අබේසේකර පෙන්වනවා සිටියම් සහ යම් යම් දුරකථන අංක නාමාවලිය. මේ කියනවා මේ නංගි අපි ගාව ඔක්කොම තියෙන තොරතුරු මේ ඔප්පු කරලා ඉවරයි. දැන් ඉවරයි. මොනවද කියන්නේ? හැබැයි අපිට ඕගොල්ලන්ගේ මහත්ය ඕනේ නැහැ. අපිට ඕනේ ගෝඨාභය රාජපක්ෂ. ඒ නිසා 127 අපි උපදෙස් දීලා තියෙනවා මහත්යට ඒක කරන්න. එච්චරනේ. හැබැයි දැන් හිට අනිද්දා වෙනකොට මේ රැඳවුම් නියෝග වලට අසන්න කරොත් බන්ධනාගාරගත කරයි. බන්ධනාගාරගතෙන් පස්සේ අපිට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අධිකරණෙත් එක බේර ගන්න. හැබැයි ඉතින් අප හම්බෙන්නෙත් නැහැ. මරණීය දඬනය නියම වෙන වරද. හරි ඕගොල්ලෝ මැරෙනවද? ගෝඨාභය වල්ලනවද? එච්චරයි තීන්දුව ගන්න කියලා කියන්නේ. ඕකයි. හැබැයි රැඳවුම් නියෝග දීර්ඝ කරන්නේ නැහැ. 7 වෙනිදා තමයි මේ අයව අධිකරණ ගත කරන්න. එහෙම නැත්නම් අධිකරණ ඉදිරිපත් කළ මහේස්ත්‍රාත් අධිකරණේ දැන් මේ 5 දෙනා මෙතන ඉන්නේ. දැන් මම කියන්නේ මම 17 වෙනිදා 18 වෙනිදා ශේෂාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්න. අර මං කියන තාක්ෂණ දෝෂයක් නිසා ඒක කල් යනවා කියලා මාර්තු මාසෙට. එදාම මම ඒ වෙලාවෙම යනවා මේ රැඳවියන් බලන්න. ඒ ගියාම තමයි ඔය විස්තර ටික ඔක්කොම කියන්නේ සන්ධ්‍යා කුමාරි ඒ කියන්නේ කෝපල උපසේනගේ බිරිඳ, ඊළඟට කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, කර්නල් ශාමි කුමාරරත්න, කෝපල් රාජපක්ෂ මේ ඔක්කොම ඉන්න තැන තමයි සන්ධ්‍යා කුමාරි කියන්නේ. මට කියනවා එයාට කියනවා ඔයා කියන්නේ ඇත්තට නංගි ඔයාට වෙච්ච දේ කියන්. එයා කියනවා මේ මට බලපෑම් කරපැටි කතා කරපැටි මේ ටික ඔක්කොම කියනවා. ඊට පස්සේ මං අහනවා සන්ධ්‍යා ඔයා සූදානන්ද ප්‍රවෘත්ති සාකච්ඡාවකට එන මාත් එක්ක ප්‍රෙස් කොන්ෆරන්ස් එකට. ඔයා කිසි බොරුවක් කියන්න එපා. ඔයා ඇත්ත සිද්ධිය කියන්න. හරි හරි. එයා එඩිතර තීන්දුවක් ගන්න. ඔව් සර් මං කැමති. මහත්තයා කියන ඔව් ඔයා කරන්න. ඔයා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මං කියනවා මං හෙට කරන්න. හැබැයි එදා සිකුරාද දවසක්. හෙට කියන්නේ සෙනසුරාද. සෙනසුරාද සාමාන්‍ය මාධ්‍යයට විරුද්ධ නැහැ. මාධ්‍ය මාතෘ ගොඩක් නිවාඩු ගන්න දවසක්. ඒ නිසා මම තීන්දුව කරනවා නෑ අපි ඉරිදට කරමු කියලා. මම පුස්තකාලහ ප්‍රලේඛන ශාලාව බුක් කරනවා ඉරිදට. හැබැයි සෙනසුරාද රෑ වෙනකොට කෝපල් උපසේනගේ බිරිඳ සන්ධ්‍යා කුමාරි මට කතා කරලා කියනවා නේ සර් අපිට ගොඩක් බලපෑම් තියෙනවා. මෙන්න මේ වගේ බලපෑම් තියෙනවා. මට එන්න විදිහක් නෑ. මට හරි කනගාටුයි. ප්‍රබෝධ සිරිවර්ධනගේ තාත්තා මෙතුමත් මට කතා කරලා කියනවා අනේ තරහ වෙන්න එපා පුතා. මම කැමති මේකට ඉදිරිපත් වෙන්න. විවිධ මට්ටමේ මට බලපෑම් තියෙනවා. මට එන්න විදිහක් නෑ. තරංගා සම්මිගේ නංගිත් කතා කරලා කියනවා අනේ අයියේ එන්න විදිහක් නෑ. එතකොට මම හරි අපහසුතාවයට පත් වෙනවා. දැන් ඉරිදා උදේ ප්‍රවෘත්ති සාකච්ඡාව තුන්දෙනාම ඉන්නේ නෑ. හැබැයි මම ඉතාලම කෙටියෙන් කියන්නේ. හැබැයි මම අපේ මව්බි වෙනුවෙන් රණවිරුව සංවිධානයේ රණවිරුව දෙන්නේ. ඒ කියන්නේ විකුම් ගුණසේකර පාද දෙකක් අහිමි රණවිරුව හිටපු පළාත් සභා මන්ත්‍රීතුමා කලුතර දිස්ත්‍රික්කයේ එතුමා සහ මේජර් චිල්ටස් කියලා නිලධාරියෙක් එක්ක මම තනියම මේ මගේ මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකට මුහුණ දීලා මම ඇත්ත කතා කරනවා. ඒ නිසා ඒ ඉරිදා දවසේ තමයි මට මතක හැටියට 20 වෙනි ඉරිදා තමයි මුලින්ම මේ කාරණය මාධ්‍යට හෙළදරව් වෙන්නේ. ඊට පසුව 21 වෙනි දින අපේ ගම්මන්පිල මන්ත්‍රීතුමා නැවත ඒ කාරණේම මාධ්‍යට හෙළදරව් කරනවා. මේ වෙනකොට ඒක බොහොම දුර ගමනක් ගිහිල්ලා ඒක අවසානයේදී දිවයින පත්‍රයේ දිවයින ඉරිදා සංග්‍රහයේ ඒක ටිකක් නෙමෙයි ගොඩක් දුරට ගිහිල්ලා දිවයින ඉරිදා සංග්‍රහයේ සමන්ගමගේ කියන මාධ්‍යවේදියා බොහොම නිර්භීත ලෙස මේ කාරණේ පළ කරනවා පත්‍රේ. කොහොමද කියන්නේ බලෙන් සාක්ෂිගෙන මේ සැරසෙන්නේ තරු ගහ ගන්නද රට වනසන්නද කියලා ඉතාලම කිටින් කියනවා නම් 2003 මිලේනියම් සිට පාවාදීම ගැන මතක් කරනවා. කුලසිරි උඩුගම්පොළ කරපු ඒ ක්‍රියාව නිසා 30 ගණනක් අපේ ඉහළම ගණයේ බුද්ධි නිලධාරීන් මරණයටපත් වෙනවා. 100 ගණනක් ඒ අයට ඔත්තු දීපු දෙමළ සහ මුස්ලිම් අපි කියන ඒජන්ට්වරු කොටි කටේ ඉන්න ඒජන්ත්වරු මරණයටපත් වෙනවා. අපේ රහස් තොරතුරු ජාලය බිඳ වැටෙනවා. අපේ බුද්ධාංශයේ රණවිරු සමහරු රටපයින්නවා. සමහරුන්ව බලෙන්ම හමුදාවේ විනය පරිශ්‍රය තියලා එළියට දානවා. එහෙම කරලා අවුරුදු ගාණක් යුද්ධයේ ආපස්සට යවනවා. එතකොට ඒ ගැන මම නෙවෙයි කියන්නේ තිලක් මාර්පණෑමතුමා දැනට මාසයක් එකමාරක් අතරතුර තමයි කියන්නේ. පාර්ලිමේන්තුවේදී හැන්සාඩ් ගත වෙලා තිබෙනවා මිලේනියම් සිටි කියන්නේ පොලිසිය ලකුණු දාගන්න කරපු වැඩ. ඒක සම්බන්ධ කරන්නේ අවන්ගාඩ් සිද්ධියට. මේ අවන්ගාඩුත් ඒ වගේ එකක් කියලා තමයි එතුමාගේ. හැබැයි එතුමා කියන්නේ නැහැ එක්නැලි ගොඩත් එහෙම එකක් කියලා. දැන් මම කියන්නේ එක්නැලි ගොඩ සිද්ධියත් ඒ වගේ කාරණයක් කියලා. එක්නැලි ගොඩ සිද්ධියත් ඒ වගේ කාරණයක් කියලා. එතකොට දැන් මේ මෑතක් වෙනකන් එක්නෙලිගොඩ බිරිඳ සන්ධ්‍යා කුමාරි ඒ වගේම ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්වරුන් වන මම නම් කියන්නේ ඔබ දන්නවා ඔය විවිධ පුරවැසි බලය ඔය සාධාරණ සමාජයක් ඒ වෙනුවෙන් පෙනී හිටින
මේ සරත් විජේසුරි මහත්තයා වගේ නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයා වගේ මේ බොහොම කතා කරපු එකත් මේ කැලිකුට මාධ්‍යවේදී කැලිකුට මාධ්‍යවේදී කැලිකුට අතුරුදහන් කළා ඝාතනය කරා මේ හරි අපරාධයක් කියලා. හැබැයි මේ අය අමතක කරන මාධ්‍යවේදී කියන කීත් නොයා කියන ඩොනේෂන් පත්‍රයක අතුරුතුමා එතුමාට පහර දෙන්නේ 2008 මැයි මාසේ. එතුමාට පහර දෙනවා. පහර දීලා එතුමා රට යන ඔක්කොම අත්හැරලා රට යනවා. වැඩක් නැහැ ජීවිතේ බොහොම පීඩණයට පත් වෙනවා, භීතියට පත් වෙනවා. හරි. ඊට කලින් සාක්ෂි තියෙනවා සරත් ෆොන්සේකා ජෙනරල් දැන් ෆීල්ඩ් මාෂල්. මම එතුමාට එහෙම කියන්නේ නැහැ. මොකද එහෙම නිලයක් දරන්න සුදුසු නැහැ සරත් ෆොන්සේකා. මොකද අපේ රටේ හමුදාව ෆීල්ඩ් මාෂල් ධූරයකට අවශ්‍ය කරන අපි කියන ස්ට්‍රෙන්ත් එක සංඛ්‍යාව නැහැ. ෆීල්ඩ් මාෂල් කියන්නේ හමුදා කීපයක් එකතු කරලා ඒ හමුදා කීපේ නායකයා. මාෂල් ටිටෝ කියන දැන් ඉන්දියාවේ ඉන්නව එහෙම කෙනෙක්. මොකද ඉන්දියාවේ හමුදා කීපයක් තියෙනවා. නම්බර් 1 ආමි, 2 ආමි, 3 ආමි කියලා එහෙම එකතු වෙලා ඒ එක්කෝටම නායකත්වය දෙන ෆීල්ඩ් මාෂල්. හරි. ඒක හරියට කියනවා නම් මේ කවුරු හරි කිව්වොත් මහින්ද රාජපක්ෂ මහත්තයා චක්‍රවර්ති රජුරු කෙනෙක් කියලා අපි පිළිගන්නේ නැහැ. චක්‍රවර්ති රජ කෙනෙක් කියන්නේ ඒ විශාල ප්‍රදේශයකට රටවල් ගානාවකටනේ අධිරාජ්‍යයකට. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාට අපි අධිරාජ්‍යය කියලා කිව්වේ නැහැ. එතුමා ඒ වගේ යොදා ගැනීම තමයි ෆීල්ඩ් මාෂල්. ඒ නිසා එතුමා අර දේදුණු විප්ලවයට උදව් කරලා ගත්ත පඳුරුපාකුඩන් තමයි ෆීල්ඩ් මාෂල් ධූරය. අපි ගන්නේ නැහැ. නම් කොහොම හරි සාක්ෂි තියෙනවා කියලා තොරතුරු හෙළිදරව් වෙනවා කීට්නෝයාට තර්ජනය කරනවා කියලා. සරත් ෆොන්සේකා. දැන් අවසානයේදී 2008 ජූලි 8 වෙනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනවා කවුද එවකට බොහොම ජේෂ්ඨ ඇමතිවරයෙක් වෙච්ච ජෝසප් මයිකල් පෙරේරා. මොකද්ද කියන්නේ? එතුමා කියනවා අපිට තොරතුරු තියෙනවා, සාක්ෂි තියෙනවා කීත් නොයාට ගැහුවේ සරත් ෆොන්සේකාගේ විශේෂ කණ්ඩායම. එතකොට මේ කණ්ඩායම තාම නිදැල්ලේ. වහාම සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්න කරන්න මේ කණ්ඩායම අත්තර අගොඩ ගන්න. අපි තොරතුරු තියෙනවා, සාක්ෂි තියෙනවා කියපු ජෝසප් මයිකල් පෙරේරා ඒක BBC මාධ්‍යරත් කියනවා. මම මේ කියන කතන්දරේ BBC සිංහල සේවයේ හඬපටවල තියෙනවා. පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි 20 වන දින දෙසැම්බර් අයිලන්ඩ් පත්තරේ සහබඳු මතතුමාගේ කතුවැකියේ තියෙනවා. එතුමා කතුවැකියකින් කියනවා, සාමාන්‍ය සහබඳු මහත්තයා අපි බොහොම ගරු කරන මහත්මේ මාධ්‍යවේදී, එතුමා කතුවැකියක බොරුවක් කියන්නේ නැහැනේ. එතුමා කතුවැකියක කෝට් කරන්නේ BBC සේවයට ජෝසප් මයිකල් පෙරේරා කරපු ප්‍රකාශයම. ඔහු උතරතුරු අරගෙන. දැන් අපි මේ ආණ්ඩුවෙන් අහනවා එක්නැලිගොඩ මාධ්‍යවේදියා වෙනුවෙන් දැන් මේ පත්තරේක දෙනවා 38 දෙනෙක් තව බුද්ධාංශයේ ප්‍රශ්න කරනවා. 5 දෙනෙක් ඇතුලේ. මේ තරම් ඇම්මත් තින ආණ්ඩුවට කීත් නොයා මහත්තයාට පහර දීපු දුන්නයි කියලා ප්‍රබල සාක්ෂි දිනවයි කියලා ජෝසප් මයිකල් පෙරේරා කියන සරත් ෆොන්සේකා සහ කණ්ඩායම අතනු ගන්න තේ. ඇයි ඒ අයගෙන් ප්‍රකාශ ගන්න නැත්තේ? එතකොට අපිට මතුවෙන ප්‍රශ්නේ තමයි මාධ්‍යවේදියෙක් නිසාද, මාධ්‍යවේදියෙක් කියන නම නිසාද එක්නැලිගොඩගේ අතුරුදහන් වීම මේ තරම් සලකන්නේ? අඩු ගානේ ඕක මේ ලසන්ත වික්‍රමතුංග මහත්තයා ගැනවත් නැහැ නෙච්චර උනක කවුරක් කතා කරනවද එක්නැලිගොඩ තර ලසන්ත මහත්තයා ගැන? එතුමා මාධ්‍යවේදිය, එතුමා පත්‍ර කතුවරිය නෑනේ. එක්නැලිගොඩනේ කතා කරන්නේ, එක්නැලිගොඩනේ කතා කරන්නේ, එතුමා ගැනනේ කතා කරන්නේ. එතකොට මම පෙන්වන්නම් දැන් ඔබට එක්නැලිගොඩ කොටියෙක් කියන එක්නැලිගොඩ කොටියෙක් කියලා සනාථ කරන්න පුළුවන් කාරණය තමයි එක්නැලිගොඩ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ප්‍රකාශයක් කරනවා මාධ්‍යයකට. අය අහගන්න මිනිස්සු තෝරා බේරා මරන්න නෙමෙයි සම්මුල ඝාතනය කිරීම. ඒක තමයි කළුවේ තොරතුරු ප්‍රදිග්‍රාව තිබ්බා. සප්‍රදිත් මේ කෙමිකල් පිළිබඳ අධ්‍යයනය කළා. ඒ කළ තම අපි 2008 දෙසැම්බර් මාසේ ලංකාවට පාදකෝ ඩොක්ටර් කෝබියා කියලා පාති නියෝජිත එක්කාව. ඒ තිබිච්ච රැස්වීමේදී ප්‍රතිඥා ගැන සියලුම දෙනා දැනුවත් කළා. ඒ වගේම කුඩා කණ්ඩායම් දැනුවත් කළා. රොමිකින් ලිව්වා, ඒ හැමෝම කතා කරා. ඒ කළා. ඒකත් එක්ක ප්‍රතිඥා දිගට හොයාගෙන එනවා. කාලේදී තම ප්‍රතිඥා 2009 අගෝස්තු මාසේ පළවෙනි වතාවට වයිටෑනේකින් ගෙන්හිල්ල
ඊට පහුවෙන්ද ප්‍රදිප්ත නිදාස් කරා. දැන් හරිනේ, දැන් මම කියාගෙන ආවා, මම ඉස්සෙල්ලා තිබු කාරණා තමයි දරුස්මාන් වාර්තාවේ නැති, කුමාරයාගේ වාර්තාවේ නැති කිමිකල් වෙපන්ස් රසායනික අවි, මේ රසායනික අවි ගුවා මේ හාක්‍රොස් බසු ඩින් වගේ මේ මේ ස්ප්‍රේ කරන එකක් නෙවෙයි. දැන් එහෙම මුහුණට ගිහලා LTT ආම්බ LTT ද ගැහුවා, එහෙම එකක් නෙවෙයි. ඒකට විශාල තාක්ෂණයක් ඕනේ. හරි හරි, රසායනික අවි කියන්නේ. දැන් මෙයා මන් දන්නේ නැහැ මොකද්ද කියලා. එතකොට ඒකේ දානවා මේ මේ වීඩියෝ පටේ තියෙනවා මේ පිච්චිච්ච කිප දෙනෙක්ගේ ෆොටෝ. ඒ පිච්චිච්ච රසායනික අවි වලින් උනා කියලා කොහොමද කියන්නේද? එතකොට මේක මේගොල්ලන්ට අවබෝධයක් නැහැ මේ කිමිකල් වෙපන්ස් කියන්නේ මොකද්ද කියන්නේ. ඒක ඒක තාක්ෂණයක් අවශ්‍ය, සොෆිස්ටිකේටඩ් මෙකැනිසම් එකක්. එතකොට ඒ කිමිකල් වෙපන්ස් භාවිතා කරා කියලා එක්නලිකොඩ කිව්වා කියලා මම කියන්නේ. එක්නලිකොඩ ඒ ගැන ලිව්වා, ප්‍රකාශ කරා, පරීක්ෂණ පැවැත්තුවා කියලා. කොයි කාලෙද? 2008 2009 අගෝස්තු වල කියන මේ අත්අඩංගු ගන්න ඒක නිසා. දැන් වික්ටර් රයිවන් මහත්තයා කියන්නේ මොකක්ද? වික්ටර් රයිවන් මහත්තයා කියනවා මේ එක්නලිකොඩට විරුද්ධව මේ LTT එකත් එක මොකක්වත් ප්‍රශ්න නැහැ. එතුමාට තිබ්බේ පවුල් ගහගෙන කතන්දරයක විරිඳු සුරල් මේ පීස් එකක්. එච්චරයි. ඒක ගැන විතරයි සාජන් මේජර් නම්බන්ට ඇහුවේ. හරිනේ. වික්ටර් රයිවන් මහත්තයා දන්නෙත් නැහැ. හරි. එයා කියනෝ නැහැ. දැන් මෙතන මේකේ මොකද කියවෙන්නේ? මම කියන්නේ මෙච්චරයි. මේ ජාතික ආරක්ෂාව කියන එක වැදගත්. මම අපි ආපහු කතා වෙන්නේ එතන මුලට ආවොත් ජාතික ආරක්ෂාව රටකට වැදගත්. ජාතික ආරක්ෂාව නැති වෙච්ච ගමන් අපේ සංස්කෘතිය අර ආර්ථික හයිය ඔය ඔක්කොම නැති වෙනවානේ. ජාතික ආරක්ෂාව නැති වෙච්ච ගමන්. ඒතකොට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන ප්‍රකාශයක් නේ එක්නලිකොඩ බිරිඳ කියන්නේ. මොකද්ද කියන්නේ? අපේ හමුදාව යුද්ධය අවසන් කාලේ රසායනික පාවිච්චි කරා. ඒක ගැන මම නෙවෙයි කියන්නේ, මගේ මහත්තයා. මගේ මහත්තයා ගැන කිව්වා, ප්‍රකාශනිකුත් කරා, පත්‍රිකානිකුත් කරා, පරීක්ෂණ පැවැත්තුවා. මේ විදිහ හරිනේ. ඉතින් මගේ මහත්තයා මේ හරියට එතන හිඳලා බලුවා වගේ ආ දන්නවා රසායනික අවි පාවිච්චි කරා. හැබැයි රසායනික අවි පාවිච්චි කරා කියලා තාම කිසිම චෝදනාවක් අපිට විරුද්ධ වෙන්නේ නැහැ. කාගෙන්වත් නැහැ. කුමාරයාගෙන්වත් නැහැ. දරුස්මාන් වාර්තාවෙන්වත් නැහැ. එහෙමනම් මොකද්ද? දැන් කුමාරයාගේ වාර්තාවයි දරුස්මාන් වාර්තාවයි අපි පිළිගන්නේ නැහැ. හැබැයි ඒකෙත් නැති දෙයක් කියනවා නම් එක්නලිකොඩ. එක්නලිකොඩ මොකද්ද කියන්නේ? එක්නලිකොඩ ලවා කවුරු හරි කියුවා. කවුද කියවන්නේ? කොටින්ට පක්ෂග්‍රාහී පිරිසක් නේ. නැත්තම් මේක කියනවා. ඒ අනුව එක්නලිකොඩ කොටින්ට උදව් දීලා තිබෙනවා. ඉතා බයාන කතන්දර ගොඩක් ඒ කියන්නේ. ඉතින් වැඩ කළා. එහෙමනම් එක්නලිකොඩ පැහැදිලිවම කොටින්වත් අපිට චෝදනා නොකරන යෝජනාවක් නේ කළ තියෙන චෝදනාවක් නේ හමුදාවට රණවිරුවන්ට විරුද්ධව. එතකොට ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි. එතකොට ඒ ගැන දන්නවා සංදේය එක්නලිකොඩ. මම අහන්නේ එහෙමනම් මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙච්ච මේ ප්‍රකාශය කරපු සංදේය එක්නලිකොඩගෙන් ඇයි පොලිසිය පරීක්ෂණ ප්‍රශ්න කරන්නේ? දැන් රහස් පොලිසියට දීලා තියෙන ජොබ් එක තමයි, රාජකාරී තමයි, යුද්ධේ දිනුවේ කොහොමද කියලා හොයපල්ලා. කොටි හමුදාව පැරද්දේ කොහොමද කියලා හොයපල්ලා. ඒ ඒ ඒ ටික හොයාගනි. ඒව අපරාධ ලෙස සලකලා හිරේ දාපල්ලා. ඕකනේ. ඕකනේ කරන්නේ. ඉතින් ඒක කරනවා. හැබැයි කොටින් කොටි ත්‍රස්තවාදීන් කරපු අපරාධ එකක් අතු වෙනවද කියලා බලන්න. උදාහරණයක් මම කියන්නම්. අපේ කදිරගාම ඝාතනය ගැන. දැන් කවුරක්වත් දන්නවද කදිරගාම ඝාතනය දැන් මොකද්ද පියවර කියලා? යම් උනන්දුවක්වත් තියනවද? අත කදිරගාම ඝාතනයේ මහා දවාලේ දෙයියනේ මේ මේ කරපු ඝාතනය ගැන කවුද කියලාවත් හොයනවද? එහෙම නැහැනේ. ඒව ගැන හොයන්නේ නැහැ. කීර්තනාට පහර දීම ගැන නැහැ. ලසන්ත වික්‍රමතුංග ගැනවත් නැහැ. හැබැයි එක්නලිකොඩ කියන එක එක්නලිකොඩ ගැන වෙනුවෙන් දැන් 5 දෙනෙක් ඇතුළේ ඉන්නවා. තවත් 38 දෙනෙක්ගෙන් ප්‍රශ්න කරනවා. හරිනේ. ඒකයි මම කියන්නේ. මම මේ කියන්නේ. එතකොට මෙන්න ජාතික ආරක්ෂාවට තර්ජනය. මොකද ජාතික ආරක්ෂාවට තර්ජනය? අපේ බුද්ධිංශය අඩපණ කිරීම, බුද්ධිංශයේ මොරාල් එක, චිත්ත ධෛර්යය පහත දැමීම. ඒ විතරක් නෙවෙයි, අනාගතයේ යුද්ධයක් ආවොත් ඒකට බුද්ධි තොරතුරු අහිමි කිරීම හමුදාව. මොකද බුද්ධි තොරතුරු මත තමයි යුද්ධයක් කරන්නේ. ඔබට මතක ඇති අපේ කොළඹ තමයි උමා මහේශ්වරන් ඝාතනය කළේ පිස්තෝල කල්ලිය. හරි. ඊළඟට අමිර්තලිංගම් ඝාතනය කරේ කොළඹදීනේ. නීලම් තිරුචෙල්ලම් ඝාතනය කරේ. හරි. කදිරගාම ඝාතනය කරේ. චන්ද්‍රිකා මෙතනියට බෝම්බ තිබ්බේ. හරිද? සරත් පොන්සගම මහත්තය හමුදාපති කාලේ එතුමාගේ ගුහාවට, සිංහයාගේ ගුහාවට ගිහිල්ලා මේ කාන්තාවක් බෝම්බයක් බැඳගෙන පැන්නේ කඳවුර ඇතුළත. හමුදා කඳවුර ඇතුළත කොළඹදී. මතක තියාගන්න. පාරමී කුලතුංග මහත්තයව ඒක ඒක නම වෙනම කතාවක්. ඒක ගැන මම කියන්න ඕනේ අපේ හාමුදුරනේ, මේ මම හොඳම දන්න කෙනෙක් ඉඳලා මා සිංහරජ බේන්තුවේනේ. ඔය සරත් පොන්සගම මහත්තය හමුදාපති වුණාම, හරි, සරත් පොන්සගම මහත්තය හමුදාපතිතුමාම එතුමාගේ නිල නිවස මදි වුණා. එතකොට නියෝජ්‍ය අපි කියනවා ඩිපියුටි චීෆ් ඔෆ් ස්ටාෆ් තනතුරේ තමයි හිටියේ පාරමී කුලතුංග මහත්තයා. එතකොට චීෆ් ඔෆ් ස්ටාෆ් හිටියේ වෙන තැනක. හරි. එතකොට පාරමී කුලතුංග මහත්තයා තමයි ඊළඟ අසල්වැසි ගෙදර හිටියේ. සරත් වංශක මහත්තයාට මදි වුණා ඊට ගෙදර. මොකද කරේ? පාරමී කුලතුංග මහත්තයා ගෙදරත් අරගෙන ගෙවල් දෙක එකතු කරලා, දැන් අපි මේ මෛත්‍රී මහත්තයා මේ දවස්වල කරේ ඒ වගේ, මේ ගෙවල් දෙක එකතු කරලා ලොකු ගයක් හැදුවා.
දැන් ඉතින් යුද හමුදා කඳවුරුතුල ඉන්න විදිහක් නැහැ පාර්මිකුළු මහත්තයා. එයාට කිව්වා උඹ ඵලයක් පනාගොඩ මේ කැම්ප් එකට අපි කියන කැන්දලන්ද ක්වාටර්ස් කියලා. ඒකට. අනේ මේ මිනිස්සු කැන්දලන්දට ගියා. කැන්දලන්ද ඉඳන් හැමදාම ඉතින් උදේ යනවා හවස එනවා. ඉතින් කොටි තස්සවාදීන්ට අර අපි කියනවා ස්ටිල් ටාගට් කියන්නේ. ස්ටිල් ටාගට් කියන එක තේරෙන්නේ ඒ කියන්නේ මේ මූවින් ටාගට් නෙවෙයි ස්ටිල් ටාගට්. ඒ කියන්නේ ඔය කොට්ටාව හරියදී පන්නේ පිටිද හරියදී ට්‍රැෆික් වෙලාවට අනේ එකතු වෙනවා ෂෝක් එකකට මරලා දැම්මා. හරි. ඉතින් ඒ නිසාම පාරමී කුලතුංග මරා දැමීමට මේ යම් කිසි කෙනෙක් ප්‍රශ්න කරනවා නම් සරත් ෆොන්සේකාගෙනුත් ප්‍රශ්න කරන්නට ඕන. ඔහු තමයි ඒ පරිසරය හදලා දුන්නේ. කවදාවත් ඒ වගේ වැදගත් නිලධාරියෙක් වේවනවද පාර? ගේමදි උනා ඉන්න. ඉතින් ගෙවල් මදිනව අය දැනුත් දෙනවනේ මෛත්‍රි මහත්තයා. ඉතින් මම ඒ කියාගෙන. එතකොට දැන් මෙන්න මෙහිම தত্ত্বයක්. මෙන්න මෙහිම தত্ত্বයක් තමයි අත උදා වෙලා දිනේ. ඒතොර රණවීර වගේ චිත්ත ධෛර්ය බිඳ දමලා නැවත යුද්ධයක් ආවොත් අපි ගාව රහස් තොරතුරු නැහැ. ඇයි? දැන් මේ වෙනකොට බුද්ධි බලකාය සම්පූර්ණ රහස් තොරතුරු එකතු කිරීම නවත්තලා තියෙනවා. මොකටද? මොකටද? අපේට නිලධාරි හම්බෙලා අපිට කතා කරලා කියනවා මට කියනවා මචං කියනවා සර් කියනවා මොකටද අපි මේ දුක් විඳලා? ඇයි? සමහරු කරාබු දාගෙන රවුල් වවාගෙන මුස්ලිම් විදියට ඇඳලා දෙමළ විදියට ඇඳලා ඈ එක එක විදිහට යනවා බිස්නස් කාර්ය විදිහට කුඩු කාර්ය විදිහට කසිප්පු කාර්ය විදිහට එහෙම හැමදාම දුක් විඳිනවා. සමහර දන්නේ නැහැ මාස ගණන් කොහෙ හරි ඉන්න දනවත් දන්නේ නැහැ. කතා කරන්නේවත් නැහැ ගෙවල් වලට. එහෙම ගිහිල්ලා එකතු කරලා තොරතුරු එකතු කරලා මොනව හරි වෙලා මොනව හරි කතන්දරයක් වෙලා අවසානයේදී මේ වගේ ජාති ද්‍රෝහී ආණ්ඩුවක් ආවොත් එහෙම. දැන් මෛත්‍රී මහත්තයා මම බනෝ මේවා මාධ්‍ය වලට යන්නේ නැති බව මම දන්නවා. නමුත් දැන් එතුමාට නොබෙල් සාමතයාගේ ගන්න රට පාවා දෙන එතුමා සූදානම්. නොබෙල් සාමතයාගේ හම්බෙනවා නම් මම ඕන දේ පාවල දෙන්නම්. ඉතින් එහෙම 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 රජෙක් එහෙම නැත්නම් එහෙම පාලකෙක් ආවොත් එහෙම නැවතවතාවක් අවදාරි මේ දැන් කරන තොරතුරු මත කරපු ක්‍රියාවලියට වලට ආයි ප්‍රශ්න කරනවා අනාගතේ ආයි හිරේ දාන. ඉතින් අපේ රණවීරෝ කියන මොකටද එහෙම කරන්නේ? දැන් දැන් බුද්ධි තොරතුරු නැහැ. දැන් මම කියාගෙන ආවේ ඉස්සෙල්ලා අපේ කොළඹ අරතරන් අපරාධ වුණේ අපිට බුද්ධි තොරතුරු නැති නිසා. ඒ කාලේ අපේ බුද්ධියංශයේ දුර්වල නිසා. කොටියට පුළුවන් වුණා මතකද අර කරුණාගේ කට්ටියක් ඇවිල්ලා මේ පණ්ඩිපිටියද කොට්ටාවේ පැත්තේ හැංගිලින්දද්දි ගෙදරටම ඇවිල්ලා මරලා ගිය කට්ටියෝ. මතකද? ඒ තරම් හයියක් තිබුණේ කොහමද? ඒගොල්ලන්ගේ බුද්ධිආංශය ප්‍රබලයි, අපේ බුද්ධිආංශය දුර්වලයි. ඕන තැන ගුමාමයචුරන් මැරුවේ මේ මේ බම්බල පිටියේ. හරි, 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 හරි සරලයි. කොයි වගේද? අපේ කර්නල් තුවාන් මුතාලිෆ් මැරුවේ මේ 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 නාරයන් පිට. මරලා යනවා. අපි දන්නේ නැහැ. මරලා යනවා. හරි. ඉතින් එතකොට එහෙම දුර්වල වුණා අපේ බුද්ධිආංශය ඒගොල්ලෝ ශක්තිමත් වුණා. පස්සේ මොකද කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා? එතුමා බුද්ධිආංශය ශක්තිමත් කරලා කොච්චරද කියනවනම් අපේ මැරිච්ච කර්නල් ලලිත් ජයසිංහ වගේ රණවීරු දිගුදුර මෙහෙයුම් බලකායේ කිලෝමීටර 50ක් 60ක් ඒගොල්ලන්ගේ ප්‍රදේශයට ගිහිල්ලා කොටි ටාගට් අරගෙන ආවා. ඒ විතරක් නෙවෙයි. ඔබ පිළිගන්න මම කතා කරා මංගාව තොරතුරු තිනවා තමිල් ෂෙල්වම්ට කොහොමද තමිල් ෂෙල්වම්ගේ තොරතුරු ගත්තේ කොහොමද කියලා. මේ ඔය කියන නිලධාරි බුද්ධිවංශ නිලධාරින් සම්බන්ධ නිලධාරි. හරි. තාම ජීවිතයත් මරණයත් අතර සටනක්. ඒ කඳවුර කිට්ටුවටම ගිහිල්ලා දෙමළ විදියට ජීවත් වෙලා දෙමළ විදියේ උච්චාරණය කතා කරලා හරි. එතකොට එහෙම තමයි තොරතුරු ගන්න. මැප්ස් මැප් ඇඳගෙන ඉන්න තැන ඇඳගෙන හරියට අඩි අඩි 10 කොටුවක් දුන්න මෙන්න මෙතන තමයි කියලා ග්‍රිඩ් එක. එහෙම තමයි. නැතුව මේ හැමෝම කියනවා මේ ඇමරිකාවෙන් දුන්නා කියලා. ඇමරිකාවෙන් එංගලන්තෙන් දුන්නේ නැහැ. තමිල් චෙල්ලම් මරන්න අපේ රණවිරෝ බුද්ධියන්සේ තමයි තමිල් චෙල්ලම් මරන්න ටාගට් දුන්නේ එයාපෝස් එක. හරි. එතකොට මම මේ කියාගෙන ඉන්නේ එහෙම දුක් විඳලා තොරතුරු අය ගත්ත අය ආපහු මේ දේ කරයි. එතකොට මතක තියාගන්න දැන් ජාතික ආරක්ෂාව අනතුරේ එතකොට එකක් තමයි බුද්ධ්‍යංශය පාවල දීලා තිනවා. ඒකක් අනිත් එක තමයි රවිරාජ් ඝාතනය. දැන් රවිරාජ් ඝාතනය ගැන ඔබ කවුරුත් දන්නේ නැහැ. නාවික හමුදාවේ නිලධාරි දෙන්නේ ඇතුළු පිරිසක් මාස 10කට වැඩිය ඉන්නවා. ඔහුව රජයේ සාක්ෂිකරුවෙක් කරලා මේ අර නිලධාරීන් ඇතුළේ ලුතරන් කමාන්ඩ් ප්‍රසාද් හෙට්ටිආරච්චි ඊළඟට පීඔ චමින්ද ඊළඟට ඒ විදිහට මේ සම්පත් මුණසිංහ ඒ විදිහේ නිලධාරීන් අතර කවුරක්වත් ඒ ගැන කතා කරන්නේ නැහැ. හැබැයි මේකෙදි එක නිලධාරියෙක් නිදහස් කළ තියෙනවා අපමත නිදහස් කළා. හැබැයි මේ වන විට අපමත අප නොදී මේ දිගටම නඩුව ගෙනියන්නට නීතිපති දෙපාර්තමේන්තුව තීන්දුව ගත්තා. කාටද මේ රවිරාජ් ඝාතනය කරයි කියලා. හැබැයි මේ සම්බන්ධව මම දැක්කා මේ අහම්බෙන් වත්පතක තිබෙනවා අයිලන්ඩ් පත්‍ර මට මතක හැටියට අද ඩේලි මිරර් පත්‍රයේ මට මතක හැටියට මේ තින් අද ඩේලි මිරර් පත්‍රයේ වටිනාතරතුරක් තිබෙනවා. ඔව් 28 දෙසැම්බර් 28. මොකද කියන්නේ? රවිරාජ් මර්ඩර් සස්පෙක්ට් ලින්ක් ටු OC බිස්නස්. හරි.
මේ පත්තර බලන කොට අහු වෙනවා. A Sri Lankan policeman wanted in connection with the assassination of local politician and human rights lawyer Nadaraja Raviraj is suspected to be hiding in Australia where he is said to be managing an eco consulting business, the Sydney Morning Herald reporter. ඒගොල්ලෝ පිටරට අපරාධ කරයි කියලා සැලගෙන ආයේ පිටරට. හැබැයි නිකම්ම කරන්නාගුණ මහත්තයාව මාරු දාන හොනින්ද එතුමාගේ අධිසහායක හිටපු මුණසිංහවයි ඒ බුද්ධ්‍යංශ හිටපු නිලධාරියන් අතර උගරාගෙන ඒ ගැන කවුරුත් කතා කරන්නේත් නැහැ. ඒ අය තාමත් අධිකරණයේ තාමත් මේ රක්ෂිත බන්ධනාගාරගත කියලා කියන්නේ. එතකොට එහෙමනම් නායක හමුදාවේ බුද්ධ්‍යංශටත් ඒ වැඩේ කරනවා. ඒ විතරද? ඒ STF එකේ විශේෂ බලකාය ඔබ දන්නවද 2006 සිදුනාය කියන පස් මිනිස් ඝාතනයේ ත්‍රිකුණාමලයේ දෙමළ තරුණයෙකු පහක් ඝාතනය කිරීම සම්බන්ධව STF එකේ 13 දෙනෙක් අතරම ගලන තුනේ SP වාස්පේරලා ඇතුළු කණ්ඩායම. ඒ වගේම IP බුලනවැව එක පොලිස් නිලධාරිය අනිත් 12 දෙනාම STF එකේ. දැන් මේ අයට විරුද්ධව නඩු පවරලා ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් විසාවේ නඩුව අහනවා. ඒ ඝාතනයෙන් බේරිච්ච තුවාලලත් දෙන්නෙක් ඉනෝ තරුණයෝ දෙන්නෙක් කුන්කුල ලෝගන් සහ කෝවුල් රාජ් කියලා. මේ දෙදෙනා ඉන්නේ පිටරට. දණ්ඩ පරිදි ඒගොල්ලෝ කියන පොලිස් මේ නීති දෙපාර්තමේන්තුව කියන්නේ ඕස්ට්‍රේලියාව සෑහෙන් කරන්නේ. දැන් අවුරුදු දෙකක් වෙනවා තාමත් මේ දෙදෙනා ලංකාවට එන්නේ නැහැ සාක්ෂි දෙන්න. හැමදාම රජයේ නීතිඥයා දිලන්ත මහත්තයා ගිහිල්ලා ඉල්ලනවා ස්වාමීනි මට තව දවස් දෙන්න අපිට කාලය මදි අපි මේ රාජතාන්ත්‍රික ලෙස මේගොල්ලෝ ගෙන්න ගන්න හදනවා. මේ කෝල් රාජ්‍යයේ තාත්තව ගෙනනවා අධිකරණය. තාත්තා කියනවා පුතා ඉන්න තැනක් මම දන්නේ. පුතාගේ දුරකථන අංකයක් දන්නේ. පුතාගේ ඊමේල් ඇඩ්‍රස් එකක් දන්නේ. පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි තාත්තා කෙනෙක් රට ඉන්න පුතා රට ඉන්නව නම් තාත්තට කතා කරන්න නැතු වෙනවා කියලා. කියනවා අපි දන්නේ නැහැ. එතකොට මෙයා ඉන්න කැමති නැහැ සාක්ෂි දෙන්න. හැබැයි ඔය මැරිච්ච තරුණයෝ දෙදෙනෙක්ගේ තාත්තලා ડોક્ટર කාසිපිල්ලේ මනෝහර සහ යෝගරාජන් කියන දෙදෙනා මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා අඬ අඬ තමයි කියන්නේ අපේ පුතාලව මැරුවා මේ හමුදාවේ මෙයාට විරුද්ධව පරීක්ෂණ නැහැ කිව්වහම තමයි ඔය මහින්ද සමරසිංහ ඇමතුමා වහාම කියන්නේ අපි අනිවාර්යයෙන් ලංකාවට ආපු ගමන් පරීක්ෂණ පවත්වනවා. දැන් පරීක්ෂණ පවත්තලා. හැබැයි සාක්ෂි නැහැ. මම මේ කියන්න හදන්නේ සාක්ෂි නැතුව හැමදාම නඩුකල් දානවා. හැබැයි සාක්ෂි නැහැ කියලා කොටි නිදහස් කරනවා. STF නිලධාරීන් ටික තාම ඇතුලේ. දැන් මම කියන්න බලන්න හමුදාවේ බුද්ධ්‍යංශය කඩනවා. ඊළඟට නාවික හමුදාවේ බුද්ධ්‍යංශය කඩනවා. STF එකේ නිලධාරීන්ගේ නඩුව දිගට ඇදලා යනවා. එයාට පිටරටකට පාර්මලාවකට යන්න බෑ. ඒ කිසි දෙයක් නැහැ. අනේ නඩුවට එන්න කිව්ව දවසේ කොහේ හිටියත් එන්න ඕනේ. ඒක තමයි කතන්දරේ. ඒ විතරක්ද? ඒ විතරක්ද? ඊළඟට තිබෙනවා අර කුමාරයාගේ වාර්තාවේ තිබෙනවා අපේ හමුදාව ප්‍රතිසංස්කරණය භාජනය කරන. ඔන්න දැන් පවුම් මිලියන 6.2ක් කොහෙද දීලා ඔන්න බ්‍රිතාන්‍යයෙන් නියෝජිතයෙක් වෙනවා අපේ හමුදාවට උපදෙස් දෙන්න. දැන් ඇවිල්ලා ඉන්නේ යා. දැන් ඇවිල්ලා මම දැක්ක අපේ මේ හමුදාපතිතුමා බොහොම ආදරෙන් අතරද දීලා පිළියල ගන්න ওই නියෝජිතයා. දැන් ඒගොල්ලෝ උපදෙස් දෙනවා කොහොමද හමුදා ප්‍රතිසංස්කරණය කරන්න කියලා. මේක කියන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ කියලා කියනවා මේ විසරයාමේ පෙළපාලියකදී දීතලාවේ නිලධාරින්ගේ මේ හමුදාව අපි ප්‍රතිසංස්කරණය කරනවා ශක්තිමත් කරනවා. ඒකට අපිට බටහිර උපදෙස් අවශ්‍යයි. හැබැයි ওই බටහිර කිසිම උපදෙසක් ඇතිව නෙවෙයි අපි යුද්ධය දිනුවේ. අපි තස්වාදීන් විනාශ කරේ. අපිට එක උණ්ඩයක් දුන්නේ නැහැ. එක උණ්ඩයක්. එක තුවක්වත් දුන්නද ඔය කියන බ්‍රිතාන්‍යෙ? නැහැ. හැබැයි දැන් මෙන්න දැන් ඒගොල්ලෝ එනවා අපි පුනරුත්ථාපනය ප්‍රතිසංස්කරණය කරන්න. අපි හද මොකද්ද මේ ප්‍රතිසංස්කරණය කරනවා කියන්නේ? මොරාල් එක කඩන්න. දැන් ඒගොල්ලෝ ප්‍රතිසංස්කරණය ආරම්භ කළා ඉවරයි. මොකද්ද? දිගුදුර මෙහෙයුම් බලකාය විසුරුවලා. ලොง රේජ් රිකී පෙට්‍රල් කර්නල් ලලිත් ජයසිංහල දිවි පුදලා ඈ අර කොටි කොටියාගේ ප්‍රභාකරන් එළියට බහින්න බැරි වෙන්න බීතියටපත් කරපු LRRP එක දැන් විසුරුවලා. මොකටද මේ අයව වෙනම කණ්ඩායමක් විදිහට පුහුණු කරලා සල්ලි වේදම් කරන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ගේ ඒකක වලට යවන්නේ. LRRP නෑ. බුද්ධ්‍යංශේ නෑ. දිගුදුර මෙහෙයුම් බලකා නෑ. ඊළඟට උතුරේ කඳවුරු එන්න එන්න ඉඩම් ටික අඩු කරනවා. හරි? එතකොට විග්නේශ්වරන් කියනවා මේ හමුදාව නිකන් ඉන්නේ උතුරේ. ඒගොල්ලෝ අපි කාණු සුද්ධ කරන්න ගන්නවා කියන්නේ. ඔය කොන්දප්පණ ඇති අපේ මේ ඔය කියන මහා යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාල සිසේනේ ජනාධිපතිතුමා සේනාධිනායක විදියට වචනයක් කිව්වද? ඈ අර කාන්තාවකගේ තනපටක් ගැන මේ බොහොම වේගෙන් වේදනාවෙන් දඟලන මෛත්‍රීපාල සිරිසේන යහපාලකතුමා කිව්වද විග්නේශ්වරන් මහත්තයෝ තමුසේ වැඩක් බලා ගන්න මගේ හමුදාව මමයි සේනාධිනායක කානු සුද්ධ කරන්න මේ දෙන්නේ නැහැ කියලා කිව්වද? නැහැනේ. ඒව නැහැ. එතුමාට තනපටේ වටිනවා ඈ රණවිරුව කානු සුද්ධ කරලාට කමක් නැහැ. හරිනේ. දැන් මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙන අපේ රටේ. මෙන්න මෙහෙමයි අපේ රටේ ආරක්ෂා වෙලා තියෙන තත්ත්වය. එතකොට අපේ හමුදාව පුනරුත්ථාපනය කරනවා. ඒ විතරක්ද? දැන් මේ වන විට මතක තියාගන්න ලබන මාසේ පාර්ලිමේන්තුවට එනවා යුද අපරාධ අධිකරණ පනත. දැන් හරියට ඒක ක්‍රියාත්මක වෙනවා. දැන් යුද අපරාධ අධිකරණ පනතේදී වැදගත්ම දේ තමයි යුද අපරාධ අධිකරණ පනතේදී පනත ආවෙන් පස්සේ යුද අපරාධ අධිකරණය පිහිටවනවා. ඒකේ සාක්ෂි දෙන්න ඉන්නේ නැහැ කවුරු.
ඒ අය අවුරුදු 30ක් යනකම් ඒ අය නම් මිලදරව් කරන්නේ නැහැ කියලා කුමාරයා කිව්වනේ. එතකොට මොනවද දෙන්නේ? දිවුරුම් පෙස්සම්. දිවුරුම් පෙස්සම් පෙන්නලා අපේ කොල්ලෝ හිරියට යවනවා. හරිනේ? දැන් ඒකයි වෙන්නේ. දැන් මේ ඔක්කොම ටික වෙන ගමන් මතක තියාගන්න ජාතික ආරක්ෂාවට තියෙන ප්‍රබලම තර්ජනය තමයි ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරන්නට ලබන 9 වෙනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන මෛත්‍රීපාල සිරිසේන මොකද කියන්නේ විවසාදායක සභාවක් බවට පත් කරන පාර්ලිමේන්තුව. මේ මොකද කරන්න හදන්නේ? අර ජනමත විචාරණයේ කියන අවශ්‍යතාවය අර එන්ට්‍රේජ් ප්‍රොවින්ස් එකක්නේ ඒක රටේ ඒකීභාවය නැති වෙනවනේ. ඒකීභාවය නැති වෙන උතුරු නැගෙනහිර එකතු කරන්න හදනවනේ. දැන් ඒකට ඉඩ දෙන්න විවස්ථාව සංශෝධනය කරලා විතරක් කරන්න ජනමත විචාරණයක් අවශ්‍යයිනේ. ඒක නැති කරන්නට මොකද කරන්නේ? මේක විවසාදායක සභාවක් බවට පාර්ලිමේන්තුව පත් කරන්න හදනවා. දැන් හරිනේ, දැන් ඒ ප්‍රකාශයත් කරමු. දැන් මම ඉන්නම් අවසාන කතාවට. ඒ තමයි මේ එක කාරණයක් තමයි මේ කියන පත්තරේ සමන්ගමගේ මහත්තයා බය නැතුව අංක තුනක් ඉදිරිපත් කරනවා. එතුමා කියනවා අවසානයේදී මේ ලේඛනයේ මම මෙතුමාට ගෞරව කරනවා. මම දන්න තරමේ බොහොම පීඩනයක් මැද තමයි මේක ලියලා තියෙන්නේ. එතුමා කියනවා මෙන්න මෙහෙම. ඒ ප්‍රකාශයේ ඉලක්කය වී ඇත්තේ මීට පෙර විමර්ශන දෙකේදී මෙහිත පොලිස් ලොක්කා යන්නට හැදු ගමනේ ඉලක්කමය. කිසියෝ කිසිනෝ මෙසේ CID දුරකතන ඇමතු ලබා නොදුන් බවට පවසන්නේ නම් අපි ඔවුන්ට එක් ටිකිරි විමර්ශනයක් බාර දෙන්නෙමු. ඒ අංක 0.7185614.14 0.7169.85.04.02.93 යන දුරකතන පිළිබඳව දත්ත වාර්තාවක්ගෙන මේ දුරකතන කාගේද, ඔවුන් සිටින්නේ කොහේද, මෙකී දුරකතන මගින් CID බාරයේ සිටි හමුදා නිලධාරීන්ගේ ඥාතීන්ගේ දුරකතන හා දිගින් දිගටම සමතා පවත්වා නැතිද, එසේ සමදතා පවත්වා තිබේ නම් ඒවා ක්‍රියාත්මක වූයේ කොතැනක සිටදයි කියා රටට හෙළි කරන ලෙසය. හැබැයි මේකෙදි එක එක්තරා අඩුපාඩුවක් තියෙනවා. එහෙනම් මොකද්ද ඒ අඩුපාඩුව? මේකෙදි සඳහන් කරන්නේ නැහැ කාගේද කියලා මේ දුරකතන අංක. කාගේද මේ දුරකතන අංක කියලා නැහැ. ඒ නිසා මම අද ඉදිරියට රවු කරනවා. බය නැතුව ඕන කෙනෙකුට ඕන ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. මම කියනවා කාගේද මේ දුරකතන අංක කියලා. ඒ අනුව ශානි අබේසේකරගේ තමයි 0.7185.61.414 කියන දුරකතන අංකය. ඒ සම්බන්ධව හඬපටවල සාක්ෂි අපිට තිබෙනවා. ශානි අබේසේකර කතා කරනවා සංජය කුමාරිට, රෝපල උපසේනකගේ බිරිඳට. ඊළඟට සාජන් මෙන්ඩිස්ගේ දුරකතනය තමයි 0.7161.642.94. IP ප්‍රේමතිලගේ දුරකතන අංකය තමයි 0.7195.85.84.04. එතකොට අපි කියන්නේ මෙච්චරයි. අපි කියනවා ආණ්ඩුවට දැන් හෙළිදරව්වක් වෙලා තිබෙනවා. දැන් ඔය කියන 127 වෙනි වගන්ති යටතේ පාපොච්චාරණය කරන අපරාධෝච්චාරණයක් ලබා ගන්නට නම් 126 වෙනි වගන්ති යටතේ බලපෑමක් කරන්නට බෑ. දැන් බලපෑමක් වෙලා තියෙ කියලා එළිදරව් වෙලා තියෙනවා. එහෙමනම් ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. මේක විවෘත අධිකරණයේදී 17 වෙනිදා කියපු කාරණයක්. ඒ නිසා අපි කියනවා පොලිස් ප්‍රතිතුමාට, ඒ වගේම පොලිස් කොමිසමේ මහාචාර්ය හෙට්ටිගේ මැතිතුමාට වාම පරීක්ෂණයක් පවත්වන්න. මේ වගේ බලපෑමක් කළා තියෙනවා. ඊළඟ දේ තමයි බලපෑම් කළ බවට සාක්ෂි තිබෙන අවස්ථාවක CID නිලධාරි 3 දෙනෙක් ඒගොල්ලන්ගේ දුරකථන අංක සහිතව ඒ අයව තවදුරටත් මේ CID විමර්ශනයට දාන්න පුළුවන්ද? එතකොට මාර කතාව. ඒ කියන්නේ ඒගොල්ලොම කොහොමද නැවත මේ විමර්ශනය කරගෙන යන්නේ? ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේක සාධාරණ විමර්ශනයක් කරන මං වහම ශානි අබේසේකර, IP ප්‍රේමතිලක, සාජන් මෙන්ඩිස් කියන 3 දෙනාව මේ පරීක්ෂණය ගන්න කරා. එහෙම නොවේ නම් මේක යහපාලනයක් නෙවෙයි. එහෙම නොවේ නම් මෙතන සාධාරණයක් නැහැ. හරි, මෙන්න මේ කාරණය අපි අනිවාර්යයෙන්ම වගකීම්ත්තන්ගේ අවධානය යොමු කරන ගමන් මම නැවත වතාවක් කියනවා. මෙන්න මෙහෙම, ඒ තමයි ජාතික ආරක්ෂාව අනතුරේ වෙන්න යන දෙයක්, හැම දෙයක්ම වෙන්න යනවා. හැබැයි අපේ ඒකාබද්ධ විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධියේ පිළිගන්නවා මෛත්‍රීපාල සිරිසේන අපේ නායකය කියලා. එතකොට පාර්ලිමේන්තුවේ කිසිම කෙනෙක් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ නම කියලා එතුමා විවේචනය කරන්නේ නැහැ. ඔක්කොම කරන්නේ රනිල් කියලා. එතකොට දැනට ආරංචි වෙනවා අපිට ඩීල් එකක් තියෙනවා කියලා යම් මන්ත්‍රී කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස පිලේ පිරිසක් සමග එකතු වෙලා ආණ්ඩුවක් පිහිටවන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආශිර්වාද පිට. එතකොට මතක තියාගන්න, නිමල් සිරිපාද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ඔය වගේ කියන මම ඒගොල්ලන්ට කියන්නේ බද්ගොට්ටෝ බද්බැලයෝ කියලා, මහින්ද මහත්තයාගේ පාණෙන් එළිය බැලලා බුලත් කුලේට චන්දි ඉල්ලලා බලයට ඇවිල්ලා ආණ්ඩුවට ගියා. අනිත් පැත්තට ගිහිල්ලා මුළු රටම එපා කියපු අය වේට අතිස්සුවා. ඉතින් මුළු රටම එපා කියපු අය වේට උසුපු අයට රණවිරුවන්ට විරුද්ධ අපරාධ අධිකරණ පනතට අත උස්සන්න බැයි අත උස්සනවා. ඒකල අත උස්සනවා. හරි, ඒ කට්ටියත් අත උස්සනවා. සමහර විට අමිතිකම් දුන්නොත් මේක මේ අපි කියන මහ ලොකු චරිතයි කියලා ගන්න ඒකාබද්ධ විපක්ෂය යම් කිසි පිළිසකට අත උස්සනවා. එතකොට රට ඉස්සරහ ලොකු අනතුරක් තිබෙන්නේ. එහෙමනම් අපි මොකද්ද කළ යුත්තේ? අපි අනිවාර්යයෙන්ම එහෙමනම් බැස්සද නැද්ද කියලා සලකන්නේ නැතුව අපිට සිද්ධ වෙනවා ස්වේච්ඡා සංවිධාන විදිහට හරි පාරටමයි. ස්වේච්ඡා සංවිධාන
කල කරන්නට ඕනේ මහත්වෝ මේ රට පාවලා දෙන්නයි හදන්නේ. එක්නෙලිගොඩ එදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ව පාවල දුන්නා වගේ, ඇහැලේපොළ පාව දුන්නා වගේ, දොන්ජුවන් ධර්මපාල පාව දුන්නා වගේ මේ පාවා දීමක් කරන්න හදන්නේ. ඒකට අපි ඉඩ තියන්නේ අඩු ගානේ ගෙවල් ඉස්සරහා අපි උද්ඝෝෂණය කරන්නට ඕනේ. මේ සම්බන්ධව පුංචි පුංචි සම්මන්ත්‍රණ පවත්වල ජනතාව දැනුවත් කරන්නට ඕනේ. මෙහෙම දෙයක් කරන්නට යනවා කියලා කියන්නට ඕනේ. උදාහරණයක් කියනවා නම්, මම ඔය සන්ධ්‍යා කුමාරි සම්බන්ධව කෝපල් රූපසෙනගේ බිරිඳ සම්බන්ධ මේ බලපෑම එළිදරව් නොකරන්නට සමහර විට සාජන් මේජර් රම්බණ්ඩ වගේ කෝපල් රූපසේනත් රජයේ සාකිකරුවෙක් වෙන්න තිබුණා. ඒ අනතුර සමහර වෙන්න තිබුණා. මම ඒක දැන් මගේ හැරිය. දැන් තවදුරටත් ඒ ගායකයන් ප්‍රකාශයක් අරගෙන 127 දැන් සාක්ෂි දෙන්නට බෑ. හැබැයි ඒ නිසා අපිට හෙළිදරව් කරන්නට වෙනවා මේ අයගෙන්. අපි කියන්නට ඕනේ පුළුවන් නම් අපි දැන් මම මේ වෙලාවේ අභියෝගයක් කරනවා. මෙච්චර අපරාධයක් කරපු, මෙච්චර විනාශයක් කරපු, මෙච්චර පාවාදීමක් කරපු මේ රටේ ආරක්ෂාව අනතුරු එහෙලපු, එහෙම අනතුරු එහෙලන විට සද්ද නැතුව හිටපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපේ නායකයා නෙවෙයි කියලා පුළුවන් නම් ඔය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මම කියන බය නැතුව පුළුවන් නම් කෙනෙක් කටාරලා කියන්න. අපි එතුමාව අපේ නායකයා විදිහට පිළිගන්නේ නැහැ, සන්ධාන නායකයා විදිහට පිළිගන්නේ නැහැ කියලා. හැබැයි ඒක කියන්නේ නැත්තේ වරදාන වර ප්‍රසාද නිසා. වෙනත් විදිහකින් කියනවා නම් mantri dure ahosive ආසන සංවිධායක දුරේ ahosive. ඉතින් මම මේ මහත්තුරුන්ට කියනවා, මහත්තුරුනේ ඔය විදිහට වීර කැප්පටි පොලක් හිතුවනම් සටන් කරා වගේ නෙමෙයි මගේ බෙල්ල යනවා. ඒ නිසා මම සටන් කරන්නේ නැහැ. එතකොට මාතලේ සටනේ වීරයා මේ පුරන් අප්පුත් හිතුවනම් ඔය විදිහට ඈ ඒගොල්ලොත් හිතුවනම් අපේ රටේ එහෙනම් ඉතිහාසයේ අපේ සටහන් වෙන 1505 පෘතුගීසින් නාව 1948 සුද්ධ ගියා. එතකන් අපිව අවුරුදු ගාණක් අපිව පාලනය කරා. යටත් පුරවැසියන් වගේ සාන්ත දාන්ත ඔලුපත් කරන් හිටිය ඔච්චර නේ ඉතිහාසෙදී. හැබැයි එහෙම නෙමෙයි අපේ ඉතිහාසෙදී. ඈ බලන සටන ගියා ගන්නෝරුව, විජිතපුර සටන, රන්දෙලිවල සටන, ඈ නේද? එහෙම නේ. එහෙමයි අපේ සටන් තියෙන්නේ. එහෙම ඉතිහාසයක් අපිට තියෙන. අපේ රණවිරුව උන්ගේ ඉංග්‍රීසිගේ කාලතුවක් වලට බය නෝනේ. බය නැතුව අපි යුද්ධ කරා. දහස් ගණන් මැරි වැටිද්දි යුද්ධ කරලා. එහෙම තමයි මේ රට මේ තත්ත්වෙට ගෙන ආවේ, විනාශ කරගත්තේ. ඒතකොට අපේ මන්ත්‍රීවරුන්ට පන්ති දූරේ යවෝසි වෙයි කියලා බයයි. දැන් ඒ විතරක් නෙවෙයි, අද අල්ලස් දෙනවා. දැන් බලන්න දිනකට රුපියල් 20,000ක් දෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීමනාව, පැමිණීමේ දීමනාව. ඉස්සෙල්ලා තිබ්බේ 500යි. 500 20,000 වෙනවා. සමහරුන්ට 20,000ක් පඩිත් නෑ. 500 20,000 වෙනවා. නිකන් හිතලා බලන්න 500 20,000 වුණා. දවස් 8ක් පාර්ලිමේන්තු රැස් වෙනවම වශයෙන් 160,000ක් ලැබෙනවා. වැටුප නෙවෙයි මේ. පැමිණීමේ දීමනාව. ඊට අමතරව වාහනය, රියදුරේ, නොමිලේත්. ඊට අමතරව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සමසභාපති, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සමසභාපති, වාහන, නිවාස. දැන් මෙහෙම දෙන්නේ කාගේද? රජයේ බදු මුදල්. ඇයි මෙහෙම දෙන්නේ? මෙන්න මොකක්වත් තින්ද නෙවෙයි. ඊළඟට අර ගුණ්ඩුව දෙනවා මෛත්‍රී පරිසේසන මාත්‍ය. අපි ආණ්ඩුව පිටවනවා. 10 දිනකට විතර පොරොන්දු දෙලා දිනවා මේ වෙනකොට අකමැති කම් දෙකක්. 10 දිනකට. ඔව් 10 දිනකට. එදැන් එහෙම පොරොන්දු දීලා හැමෝම කරටලේ දීලා තියාගන්නවා ළඟින්. එතකොට මේ කරන්න හදන්නේ මොකද්ද? මේ කියන තුනින් දෙකත් අරගෙන ව්‍යවස්ථාදායක සභාව හරහා ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කිරීම සහ යුද අපරාධ අධිකරණ ව්‍යවස්ථාව සම්මත කිරීම. හරිනේ? ඒ ටික වෙනවා. ඒ කිය සුද්ධට ඕන දේ වෙනවා. එතකොට ඉන්දියාව, ලංකාව, ධනුෂ්කොඩි තලේමන පාලම ඉදි වෙනවා. එතකොට ඔදුළු කර තියාගෙන වෘත්තික වෙනවා ලංකාවට. නීතිඥ මහත්තුරු රුපියල් 500 නඩු කතා කරනවා. රට දෙකට වෙනවා. පළවෙනි වතාවට අපි මේ අපි රට ආරක්ෂිත වෙලා තිබ්බ මෙච්චර කල් ඉතිහාසයේ දූපතක් ලෙස තිබිච්ච එක දූපත නැති වෙනවා. අපි ඉන්දියාවේ නොනිල වශයෙන් ප්‍රාද්‍යය බවට පත් වෙනවා. එතකොට සුද්දන්ට ඉඩකඩම් ටික දෙනවා. ඇමරිකාවට ඕනනම් නාවික කඳවුරෙන් කොටසක් දෙයි. ඔය යනවනේ සම්පූර්ණ බලය දෙනවා ඉන්දියාවට. ඔය ඔය විදිහට රට පාවල දෙනවා. ඉතින් මේ ඔක්කොම ඉස්සරහා අපේ තාම නිවට, මම කියන්නේ එක සිංහලෝ කියලා මම කියන්නේ ශ්‍රී ලාංකික විදිහට, අපි ඔක්කොම තාමත් බලාගෙන ඉන්නවා. අපි ඔක්කොම තාමත් බලාගෙන ඉන්නවා. අනේ නෑ, එහෙම නෙවෙයි, හිට හොඳ වෙයි, අද නෙවෙයි හිට හොඳ වෙයි. ඉතින් මේ අනතුරු අපි ඉස්සරහා තිබෙනවා. ඒ නිසා මේ අනතුරු ඉස්සරහා මුනිවත රකින්න නැතුව ඉඳලා විශේෂයෙන්ම මහසඟරුවන, මම බොහොම ගරු කරන ඔබ වහන්සේලා දෙනමක් හරි අද මෙතන වැඩමවලා ඉන්නවා. මහසඟරුවන ඉදිරියට එන්න අපි මේ වෙලාවේ ටික දෙනෙක් මෙතන හිටියත් අපි මතක් කරනවා. හෙට උදෑසන අපි උදේ 9:00 කොට්ටාව නගරේ බෝධින් වහන්සේ ඉදිරිපිට ස්වාමීන් වහන්සේලා 39කට වැඩිය බෙන්ගම විනාලක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අපේ රණවිරුවන් සුරැකීමේ මේ ජාතික ව්‍යාපාරේ ස්වාමීන් වහන්සේලා 39ක් බිමාසුන්ගෙන පිළිදේශනාවක් කරනවා, ආශිර්වාද කරනවා. මේ නිලධාරික බුද්ධාංශ නිලධාරින්ට අප ලබා දෙන්න කියලා සිත් පහළ වේවා කියලා ඒ සඳහා අපේ රජයට. මොකද හේතුව එහෙමනේ, අප ලබා දුන්නේ කොටින්ට අප ලබා දුන්නේ මේ අපේ ජනාධිපතිතුමා මාත්‍ය මෙතන ඉන්නවා. එතුමා දන්නවා මේ අපේ නීතිපති මේ සාමාන්‍ය ක්‍රමය තමයි අධිකරණයට අපයතුම් පතක් ඉදිරිපත් කරලා තමයි අප ගන්න. දැන් අලුත් එකක් හඳුනා දුන්නා නීතියට. ඒ තමයි උද්ඝෝෂණ කරලා निराහාරව ඉඳලා මේ අධිකරණ ඇමති හිරගෙට ගිහිල්ලා සාකච්ඡා කරලා ප්‍රවෘත්ති සාකච්ඡා දාලා පාර්ලිමේන්තු ඉදිරි කියනවා අපි එහෙම කරා. ඊළඟට විග්නේෂණන් කියනවා අපිත් එක්ක තිබිච්ච එකගතාවයට අනුව 200ක් නිදහස් කරන්නයි පොරොන්දු වෙලා තිබ්බේ කියලා. දේදුණු විප්ලවයේ එකගතා. එතකොට එහෙම කිව්වහම
වහාම සාකච්ඡාව තුන ජනාධිපති විග්නේශවරුන්ට සාකච්ඡා කරා. ඊට පස්සේ 10 වෙනිද කියන්නේ 11 නිදහස් කරනවා 21 දින නොවැම්බර් 11. මතක තියාගන්න. දැන් අලුතෙන් නීති පොත වෙනස් වෙනවා. අරගල සහ බලපෑම් කරලා අප ලබා ගැනීම. දැන් ඒක අපි කරමු. කොටින්ට කරන්න පුළුවන් නම් අපිට බැරියයි. ඉතින් සමහරවිට ඔය දැන් කොටින් ඔය කිලිනොච්චින්දර යාපනයේ පාගමන් ගියා සිවාජි ලිංගම්ල. එතකොට හර්තාල් කරා. හැබැයි පොලිසිය ඒගොල්ලන්ට විරුද්ධව තහනම් නියෝග ගත්තේ නැහැ. හැබැයි අපිට විරුද්ධව තහනම් නියෝගයක් ගත්ත 7 දෙනා. සමහරවිට හෙටත් තහනම් නියෝගයක් ගන්නේ පිරිත් කියන්නේ එපා කියලා හම්බුනා. ඔව්. පිරිත් කියන්නේ කොහොමද? තහනම්. පිරිත් කියන්නේ තහනම්. ඒක කමක් නැහැ. එහෙම එහෙම බලමු. එතන මොකද වෙන්නේ කියලා. ඒ නිසා අපි ඔබතුමාලට ආරාධනා කරනවා මේකට එකතු වෙන්න හෙට උදේසන නමේට වහන්සලාටත් ආරාධනා කරනවා ගෞරවයෙන්. මේ පිරිද්දේශනයේ සහභාගි වෙන්න මේක ඓතිහාසික කටයුත්තක්. හන්දියකදී බිම වාඩි වෙලා අසුන්ගෙන ස්වාමීන් වහන්සලා පිරිද්දේශනා කරනවා. අපි සත්‍යග්‍රහයක් කරනවා. මේ අයට අප ලැබේවා කියලා. ඒ සඳහා සිත් පහළ වේවා කියලා. ඒ නිසා ඒ විතරක් නෙවෙයි අද චම්පිකරණක මහත්තයාට ඇඟිල්ල දික් වෙලා තිබෙනවා. ඉක්නලිගොඩ මේ ලංකා නිවුස් වෙබ් අඩවියේ මේ නිර්මලා එතුමියගේ බිරිඳ සම්බන්ධ කරලා බොහොම ලිංගික එතුමාගේ ජීවිත ගැන ලිංගික ජීවිතය ගැන බොහොම කරුණු තිබ්බත් කළා එක්නලිගොඩ මාධ්‍යවේදියා ලංකා නිවුස් වල පළකරු ලිපියක් සම්බන්ධව. එතකොට උදේ ගම්මන්පිල මෙතුමා කියනවා මමත් ඒ දවස්වල එකටනේ හිටියේ මේ ලියුම දැක්කන් පස්සේ චම්පිද ගොඩක් කලබල වුණා. කලබල වෙලා මේ එහෙට මෙහෙට කෝල් ගත්තා. හරි එයාගේ හැසිරීම මම දැක්කා වෙනසක්. එහෙම කියලා කියනවා. මට සැකයි කියලා කියනවා. එයාගෙන් මගෙන් ඇහුවොත් පරීක්ෂණ වලින් සාක්ෂි දෙන්න මම සාක්ෂි දෙන්නම් කියලා කියනවා. හැබැයි චම්පිකරණා මැතිතුමාගෙන් කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ මේ ගැන. මේ මොකද හේතුව? දේදුණු විප්ලවයේ මෛත්‍රී බාලසිරිසේන මහත්තයාගේ චක්ගෝලයක් නිසා. ඒකට උදව් ඒ විප්ලවයටම උදව් කරපු හිරුනිකා ප්‍රේමචන්ද්‍රත් අද ඉන්නවා. සාක්ෂි තිබියදී CCTV කැමරාවල තමන්ගේ කට්ටිය එයාගේ කාර්යාලයට ගහලා මේස උඩ ඉඳගෙන තමයි නියෝග දුන්නේ කියලා කියද්දි මේක ඔක්කොම සැලසුම් කරේ ඇය නැත්නම් මේ අර කොල්ලු ටික කරපු ලොන්ද මේ වගේ දෙයක් කරන්න ඕනකම නැහැ නේ. ඒතර නඩු නොනිල නඩු කාර්යාවක් බවට පත් වෙනවා. අර ලුණු වටේ අසඩක් නෙවෙයි නරක විදිහට අසඩක් නඩු අහන්නේ කැමැත්තෙන් මේක විරුද්ධව. හරි. එතකොට එහෙම කරපු හිරුනිකා තාම ඉන්නවා. හිරුනිකාගෙන් බොරුවට පරීක්ෂණ කරනවා. හරි. එතකොට මොකද්ද මේ රටේ නීතිය? එතකොට යුද්ධ මේ රට නිදහස් කරන්න සටන් වෙදිච්ච රණවිරුවන්ගේ මුකුත් සාක්ෂි නැතුව මාස 5යි ඇතුලේ ඒ අය දුක් විඳිනවා. ඒ අයගේ වැටුප් නවත්තලා එයාගේ දරුව මල්ල ජීවත් වෙන විදිහක් නැතුව ඉන්නේ. බුරු ප්‍රචාරය යවනවා මහා මන්දිර දිනවයි කියලා. අනේ ගෙයක් දොරක් හදාගෙන නැතුව බොහොම අමාරුවෙන් ඉන්නේ. නීතිඥ මහතුරුට ඒ ගාසු ගවගෙන අමාරුවෙන් ඒ කටේ ඉන්නේ. මම එයාය බලන්න ගියා. ඇත්තටම බාගෙට පිස්සු වගේ. හරි කොණ්ඩ සුදු වෙලා රවුල් වවාගෙන මානසිකව වැටිලා මේ රට වෙනුවෙන් ලේහලපු මේ බුද්ධතරතුරු දීපු රණවිරු අසන තත්ත්වයට පත් වෙලා දිනවා. මේකට විරුද්ධවවත් අපාරට බහින්න නැත්තම් මේකට විරුද්ධව දෙලින් නැත්තම් අපි මුක්කුදක්. මොකද අපි වැඩක් නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් අප වෙන්න කැප වෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි ඉදිරියේදී අපි බලනවා මේ අපි කියපු තොරතුරු වලට අනුව එක්නැලිගොඩ බිරිඳ මොකද කියන්නේ කියලා. සහ මේ වෙනුවෙන් අපේ ඔය සාධාරණ සමාජයක් සරත් විජේසුරි මහත්තයලා ඒ වගේ මහත්තුරු මොනවද කියන්නේ ලාල් විජේනායක මහත්තයා ඒ කට්ටිය මොනවද කියනවනะ. මොකද ඊයේ පෙරේද ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් සාකච්ඡාවක් කියලා තිබ්බ බලපෑම් කරන්න එපා කියලා නීතියට. ඔව් මම දැක්ක ප්‍රොජෙක්ට් සාකච්ඡාවක් කියලා තියෙනවා ලාල් විජේනායක නීතිති මහත්තයා මේ මේ කට්ටිය උද්ඝෝෂණ කරනවා අධිකරණය. එතන එතුමා දැක්කේ නැහැ අර දෙමළ ඩයස්පෝරාවෙන් කරපු උද්ඝෝෂණ. එහෙමත් නැත්නම් සිවාජි ලිංගම්ල කරපු උද්ඝෝෂණ. ඒ නැත්නම් රැඳවියෝ නිරාහාරව හිටපු අය. පාර්ලිමේන්තුවේ කරපු උද්ඝෝෂණ. ඈ සිවා මේ විග්නේශ්වරන් කරපු තර්ජනය කිව්වා. ඒ වෙලාවට ලාල් විජේනායක මහත්තයාගේ කටවල් වැහෙනවා. කතා කරන්නේ. හැබැයි අපි රණවිරුව නිදාස් කරගන්න කියලා යම්කිසි බලපෑමක් කරොත් එහෙම නැත්නම් යම්කිසි අරගලයක් කරොත් ඒක ඒක අධිකරණයට අපහසුයි. එහෙම තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් කමන්නෑ එහෙම කරමු. අපි සූදානම් වෙලා ඉන්නවා ඕන අභියෝග මොන දෙන්න. ඉතින් මේ මේවා හරිම අභියෝගාත්මක කතන්දර. මේ වගේ ප්‍රොජෙක්ට් සාකච්ඡාව තියෙනවා කියන්නේ CID එකේ ශානි අභේසය කරලත් එක හැප්පෙනවා කියන්නේ ශානි අභේසය කරලා කරන්න බැරි දෙයක් නැහැ. ඒකට පුළුවන්. කුඩු පැකට් එකක් දාලා අල්ලන්න පුළුවන්. ඈ හරි සිම්පල් නේ වැඩේ. මොන හරි දෙයකට චෝදනාවක් කරන්න පුළුවන්. මගේ දැන් ඕනනම් පළාත් සභාවේ ෆයිල් මේ දවස්වල හොයනවා කියලා ආරංචි. අපි රුපියලක් තොරගම් කළා නැති නිසා බය නැතුව ඉන්නවා. ෆයිල් ඕන තරම් උස්සලා හොයලා බලපල්ල කියලා. ඒ විතරක් නෙවෙයි මට විරුද්ධව නඩුව තියෙන මේ ජනවාරි 5 වෙනිදා ගාල්ල මහේසත් අධිකරණේ පොලිසියත් එක්ක ගැටුමක් ඇති කරගත්තා කියලා. ඒ නඩුවට 5 වෙනිදා යනාජි ප්‍රසන් තමයි මේ CID ගැන මෙහෙම කතා කරන්නේ. මේ කමන්නේ ඒ නඩුව එහෙම යද්දා. හැබැයි අපි බය නැතුව අපි කතාව කරනවා. මගේ පවුලේ කොල්ලෝ 3 දෙනාම හමුදාවයි. තාමත් මගේ සහෝදරයෙක් හමුදාව ඉන්නවා. අපිට ලේකැක්කුම තියෙනවා. මගේ බාප්පා ගුවන් හමුදාවේ මොරබෑ බෝම්බේට මේ පීඩන බෝම්බේට අහුවෙලා ගුවන් හමුදාවේ මැරිච්ච පළවෙනි රණවිරුවෙක්ගේ එක්කෙනෙක් සාජන් කමල් ලක්ෂ්මන් කියලා කියන්නේ. ඉතින් අපිට වේදනාව තියෙනවා දැනෙනවා. මම ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය අපිට මේ ලේකා කියනවා. හරි. ඉතින් ඒ නිසා මේ සටන අපි ඉදිරියට ගෙනියනවා. අපිට මොනවා හරි වෙන්න පුළුවන්. කමන්නේ. අපි කොහොමත් මරණ අය මම හමුදාවට ගියේ ගුරු වෘත්තියෙන් අස්සල මැරෙන්න බලාගෙන. ඉතින් මේ මරණය ලැබිච්ච ආවේ මරණය බොහොම ආදරයෙන් වැළඳ ගන්නවා.
මේ හැබැයි මේ සටන ඔබ ඉදිරියට අරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.